හරි ළමයි, අද අපි සාකච්ඡා කරනවායි කියලා කිව්ව පාඩම තමයි ගුප්ත යුගය. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එමේ ඉන්දියානු ඉතිහාසය තුළ අතිශයම වැදගත් යුගයක් විදිහට අපට ගුප්ත යුගය සඳහන් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ගුප්තවරු කියලා කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ අතිශය ශ්‍රේෂ්ඨ රාජවංශයක් ගොඩනගපු පාලකයන් පිරිසක් නිසා. ඒ උදාහරණයක් ඇටියට කියනවා නම් ගුප්තවරු තමයි අපි දන්න ඉතිහාසය තුළ, ඒ කියන්නේ ගුප්තයෝ තමයි මේ ඉතිහාසයේ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම මේ සංස්කෘතික කාර්යෙහි සුවිශාල වැදගත් වූ පිරිසක්. දැන් ඉන්දියාවේ ශිෂ්ටාචාරය පරිවර්තනය කරලක් වෙච්ච යුගයක් කියලා කියන්න පුළුවන් අපිට ගුප්ත යුගය කියලා කියන්නේ. ඒක නිසා මේ ගුප්තවරුන්ගේ දේශපාලනික ඉතිහාසය, ඒ කියන්නේ ගුප්ත රාජවංශයේ ප්‍රභවය, ගුප්තවරු කොහොමද රාජවංශය පිහිටුවා ගන්නේ, අන්නේ කියන කරුණු කාරණා ටික අතිශය වැදගත් වෙනවා. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ගුප්ත යුගය සම්බන්ධව කියනකොට මේ ගුප්ත යුගය පිළිබඳ අධ්‍යයනය කරන්න තියෙන මූලාශ්‍ර මොනවද? හරිද? ගුප්ත යුගය අධ්‍යයනය කර හැකි මූලාශ්‍ර. මෙන්න මෙතනදී අතිශය වැදගත් වෙන කාරණයක් තමයි ගුප්ත යුගය පිළිබඳව අධ්‍යයනය කරන මූලාශ්‍ර බහුලව තියෙන. දැන් උදාහරණයක් ඇරෙන්න අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ ඇතැම් ඓතිහාසික යුග තියෙනවා. ඒ සමහර ඓතිහාසික යුගවල පුතේ මූලාශ්‍ර නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න අපි ගත්තොත් එහෙම ඉන්දුනින්න ශිෂ්ටාචාරය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අපට කිසිම සාහිත්‍ය මූලාශ්‍රයක් දක්නට ලැබෙන්නේ නැහැ. හරිද? එතකොට ඉන්දුනින්න ශිෂ්ටාචාරය පිළිබඳව අපට අධ්‍යයනය කරන්න සිද්ධ වෙන්නේ සම්පූර්ණ වශයෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍ර අනුසාරයෙන් පමණයි. එතකොට දැන් ඉන්දුනින්න ශිෂ්ටාචාරය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී සාහිත්‍ය මූලාශ්‍ර නොමැතිවීම විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඉන්දුනින්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ දැන් ඉන්දුනින්න ශිෂ්ටාචාරය කියලා කියන්නේ ඉන්දියාවේ පැවතිච්ච ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරය. හරි? ඒ කියන්නේ ඉන්දියාවේ ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ ආර්යයන්ගේ පැමිණීමත් එක්ක. ඒතර ඉන්දියාවේ පොත්පත් ඇසුරින් ඉතිහාසය නිර්මාණය වෙන්න පටන් ගන්නෙ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්යයන්ගේ සංක්‍රමණයත් එක්ක. එතකොට ඉන්දියාවට පැමිණි ආර්යයන් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන ප්‍රධානතම මූලාශ්‍රය ඍග්වේදය. දැන් හදිසියකක කවුරු හරි කියනවා නම් පූර්ව වෛදික යුගයේ හැමත් ඍග් වෛදික යුගය ගැන අධ්‍යයනය කරන මූලාශ්‍රකුති රසක් උපයෝගී වෙනවා කියලා ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදි. එකමක සාහිත්‍ය මූලාශ්‍රය දෙන්නේ ඒ තමයි ඍග්වේදය විතරයි. මේ මම කියන්නේ පූර්ව වෛදික යුගය. හරිද? වෛදික යුගය පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා නම් වෛදික යුගය පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන ප්‍රධාන වශයෙන් වේද ග්‍රන්ථ වෛදික යුගය. හැබැයි පූර්ව වෛදික යුගය ඒක පැහැදිලිවම තේරුම් ගන්න. පූර්ව වෛදික යුගය කියන්නේ ආර්යයන් පංජාබේ ජීවත් වූ කාලය පිළිබඳ අධ්‍යයනය කරන්න තියෙන එකම එක මූලාශ්‍රකෘතියයි. ඒ මූලාශ්‍රකෘතිය තමයි ඍග්වේදය විතරයි. යජුර් සාම අතරරන් කියන වේද ග්‍රන්ථ වලින් අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම පශ්චාත් වෛදික යුගය. ඒ කියන්නේ ආර්යයන් ගංගා යමුනා තැනිතලාවට එතනින් දකුණු ඉන්දියාවට ක්‍රමානුකූලව සංක්‍රමණය වෙච්ච කාල සීමාව තමයි පශ්චාත් වෛදික යුගය. කියන්නේ ආන්ගේ යුගය පිළිබඳ අධ්‍යයනය කරන තමයි යජුර් සාම අතරරන් කියන වේද ග්‍රන්ථ උපයෝගී. එතකොට එනවා ඕගොල්ලන්ට පැහැදිලි ඇති ඇත්තම කතාව තමයි වේදික වෛදික යුගය පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන්නේ වේද ග්‍රන්ථ හතරක් ප්‍රධාන වශයෙන්. හරිද? එතකොට දැන් පසු කාලේ වෙන බෞද්ධ මූලාශ්‍රය වගේ මම මෙතනදී කියලා දෙන්න යන්නේ ওই යුග පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් උසස් පෙළ ඉතිහාසය කරන ළමයි ඉන්දියානු ඉතිහාසය සම්බන්ධව පැහැදිලිවම දැන් පූර්ව වෛදික යුගයේ පශ්චාත් වෛදික යුගයේ ඊට පස්සේ පාර 11 මහා ජනපදවදී ක්‍රිස්තු පූර්ව 620 වසරේ ඒ යුග පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙනම් දැන් ඒ යුග පිළිබඳව අධ්‍යයනය කරන්න බොහොම හිඟයි මූලාශ්‍ර. හැබැයි ඉන්දියානු ඉතිහාසයේ ගුප්ත යුගය අධ්‍යයනය කරන්න මූලාශ්‍රකෘති රසක් දක්නට ලැබෙනවා. ඒ උදාහරණයකට අපි ගත්තොත් එහෙම ගුප්ත යුගය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන අභිලේඛන සාධක තියෙනවා. අභිලේඛන සාධක. අභිලේඛන සාධක අතර ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම හරිසෙන්ගේ
අලහබාද් ප්‍රශස්තිය. හරිද? අලහබාද් ප්‍රශස්තිය. ඊට අමතරව තව ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් තව කියන්න පුළුවන් ළමයි මේ බීටරි අභිලේඛනය. හරිද? බීටරි ස්කන්ධගුප්ත රජුගේ බීටරි අභිලේඛනය මේ වගේ මූලාශ්‍රිතයි. ඊට අතිරේකව ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කාළිදාස යাদী වූ නවරත්න කවියෝ එහෙම ඒගොල්ලෝ ලියපු සාහිත්‍ය මූලාශ්‍ර රැසකුත් තියෙනවා. එතකොට මූලාශ්‍ර බහුලයි. ගුප්ත යුගය පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන විශේෂම ලක්ෂණය තමයි මූලාශ්‍ර බහුලයි. දැන් පූර්ව වෛදික යුගයේදී මූලාශ්‍ර හිඟයි. ගුප්ත යුගය පිළිබඳව අධ්‍යයනය කරනකොට මූලාශ්‍ර බහුලයි. එතකොට මූලාශ්‍ර බහුල වීම ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී යම් ගැටලු සහගත අවස්ථාවක් නිර්මාණය කරනවා. ඒකට හේතුව තමයි මේ මූලාශ්‍ර බහුල වීම තුල ළමයි වෙච්ච කාරණය තමයි මොකද්ද? සමහර කරුණු පිළිබඳව විවිධ වූ මතවාද මූලාශ්‍ර කතුවරු ඉදිරිපත් කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම කතුවරුන්ගේ පක්ෂග්‍රාහී ස්වරූපයන් තියෙන්න පුළුවන් ඇතැම් අවස්ථාවල. දැන් උදාහරණයකට අපි ගත්තොත් හරිසෙන්. හරිසෙන් තමයි අලහබාද් ප්‍රශස්තිය රචනා කරන්නේ. එතකොට මේ හරිසෙන් සමුද්‍රගුප්ත පිළිබඳව බොහෝ වර්ණනාත්මක ස්වරූපයෙන් කරුණු ඉදිරිපත් කරනවා. එතකොට හරිසෙන්ගේ මූලාශ්‍රයක් වෙච්ච අලහබාද් ප්‍රශස්තිය මූලාශ්‍රයක් ලෙස උපයෝගී කරගන්නවා නම් එතකොට අපි දැනගෙන සිටිය යුතුයි ඒ තමයි හරිසෙන් කියලා කියන්නේ බොහෝ විට සමුද්‍රගුප්තගේ බොහොම හිතේශී පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා ඔහු සමුද්‍රගුප්ත පිළිබඳව සඳහන් කරන තොරතුරු බොහොම සියුම්ව අපි ගන්න ඕන බොහොම අනිකුත් මූලාශ්‍රත් එක විමසලා. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ඉතිහාසය ඉගෙන ගන්නකොට අපි කරන දෙයක් තමයි ළමයි ප්‍රාථමික මූලාශ්‍ර මගින් සනාථ කරගන්න දෙයක් නැත්නම් ලබා ගන්න තොරතුරක් ද්විතීක මූලාශ්‍ර මගින් තහවුරු කරගන්නවා නම් අන්න ඒක අපි කියන නිවැරදි තොරතුරක් කියලා. ඒක නිසා ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස මේ අභිලේඛන මූලාශ්‍ර උපයෝගී කරගන්නවා නම් ඒවා ද්විතීක මූලාශ්‍ර සමග තහවුරු කර ගැනීමකින් අනතුරුව පමණයි අපි සත්‍ය මූලාශ්‍රයක් විදියට ඒ යුගය අධ්‍යයනය කිරීම සඳහා උපයෝගී කරගන්නවා. මේ කතාව මම හිතන පැහැදිලි ඇති මේ කියලා දුන්න කාරණය. ඒ කියන්නේ ගුප්ත යුගය පිළිබඳ අධ්‍යයනය කරන්න මූලාශ්‍ර ගොඩක් තියෙනවා. එතකොට මේ මූලාශ්‍ර ගොඩක් තියෙන නිසා ඒ මූලාශ්‍ර ගොඩේ පුතේ කතුවරු විවිධ විදියට අර්ථකථනයන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ සමහර කරුණු ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන කරුණු සමහර අවස්ථාවකදී මේ අතිශෝක්ති සාගතයි. එතකොට විවිධ කතුවරුන්ගේ රුචි අරුචිකම් ඒ රුචි අරුචිකම් අනුව තමයි මූලාශ්‍ර මතවාද ඉදිරිපත් කරන්නේ. අන්න එහෙම ඉදිරිපත් වෙනවා බහුලව. ඉතින් පොත් රැසක් තියෙන නිසා එකම කරුණ සම්බන්ධව විවිධ වූ දෘෂ්ටි කෝණවලින් වාර්තා කරලා දෙනවා. එතකොට ඉතිහාසය අධ්‍යයනය කරන්න ගියාට පස්සේ ඉතිහාසඥයන්ට ගැටලුවක් එනවා විවිධ මූලාශ්‍රවල විවිධ එකම කරුණ විවිධ විදිහට සඳහන් කිරීම. ආන්න ඒක නිසා ඉතිහාසඥයෝ භුක්ති යුගයේදී පරිස්සම් වෙනවා ප්‍රාථමික මූලාශ්‍රයකින් යම් කිසි තොරතුරක් ලබා ගත්තා නම් ද්විතීක මූලාශ්‍රයකින් එක නිවැරදිව තහවුරු කර ගැනීමකින් අනතුරුව පමණක් ඉතිහාසඥයන් භුක්ති යුගය පිළිබඳව අධ්‍යයනය කරන්න පෙළඹිලා තියෙනවා. දැන් මොන උදාහරණයකට ගත්තොත් මේ හරිසෙන්ගේ අලහබාද් ප්‍රශස්තිය සඳහන් කරනවා ලංකාවේ රජුරෝ සමුද්‍රගුප්තට යටත් වුණා කියලා. එතකොට දැන් අපි දන්නවා ඉතිහාසයේ ලංකාවට ඉන්දියාවෙන් එන්න වෙච්ච ආක්‍රමණය. ඒ කිසිම ආක්‍රමණයක සමුද්‍රගුප්ත කියලා නමක් සඳහන් කරන්නේ නැහැ. පැහැදිලිද? අන්න එතකොට තමයි ඉතිහාසඥයෝ දැන් අලහබාද් ප්‍රශස්තිය යනවා සමුද්‍රගුප්ත ලංකාවට යටත් කරගෙන. හරි? අන්න ඒකට ඉතිහාසඥයන්ට ගැටලුවක් ආවා මේ කාර්යය ඇත්තද බොරුද කියලා. අන්න එයාල කරපු වැඩි ලංකාවේ මූලාශ්‍ර බැලුවා මහා වංශය සඳහන් කරනවා ඒ කාලේ ලංකාවේ රජ්ජුරුවෝ කිත්සිරිමේක ඒ කිත්සිරිමේක රජ්ජුරුවෝ මොකද්ද කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාට නවාතැන් ගැනීම සඳහා විශ්‍රාම ශාලාවක් හදන්න දඹදිවට තානාපතිවරු පිටත් කරලා දෙනවා ඉන්දියාවේ රජුගෙන් අවසර ගන්න. පැහැදිලිද කියපු කතාව? දඹදිව විස් ඒ කියන්නේ ලංකාවෙන් දඹදිවට යන වන්දනාකරුවන්ට නවාතැන් ගැනීම සඳහා විශ්‍රාම ශාලාවක් හදන්න ඉන්දියාවේ අවසර ගන්න දූතයන්ව පිටත් කරනවා. ඒ පිටත් කරන්නේ කවුද? ලංකාවේ පාලකයා වුණු මහසෙන් රජුගේ පුත්‍රයා කිත්සිරිමේක රජු. එතකොට ඒ ගියපු දූතයෝ සමුද්‍රගුප්තව මුණගැහෙන රාජසභාවල් දූතයා නිකන් යන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ තෑගි භෝග අරගෙන යන්නේ. අන්න එහෙම තෑගි භෝග අරගෙන ගිහිල්ලා මේ මුණ ගැසීම මේ හරිසෙන් දැක්කේ ලංකාවේ රජුරුවොත් සමුද්‍රගුප්තට යටත් වෙන්න මේ පුද්ද පඬුරු එව්වා වගේ. පැහැදිලිද? එතකොට මේ කාරණය
අලහබාද ප්‍රශස්තිය කියන කාරණේ ලංකාවේ මහා වංශය ප්‍රතික්ෂේප කරනවා. මහා වංශය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වෙනවා අලහබාද ප්‍රශස්තිය කියන එක බොරුවක් කියලා. ඊටවතරව හියුන්සාන් සහ පාහියන් වාර්තාවල පාහියන් සහ හියුන්සාන් වාර්තාවල අර මහා වංශය කියපු මතවාදය සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපිට විශ්වාස කරත හැරෙන්න හරිසෙන්ගේ අලහබාද ප්‍රශස්තියේ නැතම් කරුණු ඉතිහාසයක් දෙන්නේ කිරීමේදී උපයෝගී කර ගැනීමේදී වඩා පරිස්සම් විය යුතුයි. එතකොට ඔබ ගුප්ත යුගයේ පුරාවට මොකද දක්නට ලැබෙන්නේ? ඒ නිසා මූලාශ්‍ර බහුල වීමත් ගුප්ත යුගය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරලා තිනෝ. නමුත් ඉතිහාසඥයන් කරන්නේ අනෙකුත් මූලාශ්‍ර වලින් කරුණු සනාථ කර ගැනීම අනතුරුව ගුප්ත යුගය පිළිබඳව නිවැරදි කරුණු ඉදිරිපත් කරනවා. ඒකේ විශේෂම ලක්ෂණය තමයි මේ යුගයේ මූලාශ්‍ර බහුලයි. පැහැදිලිද? මූලාශ්‍ර අතිශය බහුල විදියට තියෙනවා. මේ කියලා දුන්නේ මොන හරි ගැටලුවක් තියෙනවද? රයිට්. ඔබලා කියන්නේ ගුප්ත යුගය කියලා මාතෘකාව මම සටහන දෙන්නම්. ගුප්ත යුගය ලියන ඉන්දියානු ඉතිහාසයේ අතිශය වැදගත් යුගයක් ලෙස ඉන්දියානු ඉතිහාසයේ අතිශය වැදගත් යුගයක් ලෙස ගුප්ත යුගය පෙන්වා දිය හැක. ගුප්ත යුගය පෙන්වා දිය හැක. ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ අනෙකුත් යුගයන්ට සාපේක්ෂව මෙම යුගය පිළිබඳ අධ්‍යයනය කිරීමට හැකි මූලාශ්‍ර බහුල වන අතර මේ මූලාශ්‍ර බහුල වීම නිසා මේ මූලාශ්‍ර බහුල වීම නිසා ඇතැම් අවස්ථාවකදී ගැටලු සහගත තත්ත්වයන්ද නිර්මාණය වී ඇත. නිර්මාණය වී ඇත. මේ නිසාම ඉතිහාසඥයන් ගුප්ත යුගය පිළිබඳව තොරතුරු එන අභිලේඛන සාධක වෙනත් මූලාශ්‍රවලින් තහවුරු කරගැනීමෙන් අනතුරු එනම් ප්‍රාථමික මූලාශ්‍රවල සඳහන් කරන කරුණු ද්විතීක මූලාශ්‍රවලින්
සනාථ කර ගැනීමෙන් අනතුරුව, දෙතික මූලාශ්‍රයෙන් සනාථ කර ගැනීමෙන් අනතුරුව, එය ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. එය ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. උදාහරණ කියලා ලියාගන්න. උදාහරණ හරිසෙන්ගේ අලහබාද් ලිපියේ, අලහබාද් ප්‍රශස්තිය කියලා ලිව්වක් කමක් නැහැ නම ප්‍රශස්තියේ, හරිසෙන්ගේ අලහබාද් ප්‍රශස්තියේ සේන්හල දීපයේ පාලකයා, සේන්හල දීපයේ පාලකයා සේන්හල දීපේ පාලකයා සේන්හල දීපේ පාලකයා සමුද්‍රගුප්තට යටත් වූ බව දක්වයි. සමුද්‍රගුප්තට යටත් වූ බව දක්වයි. නමුත් වෙනත් මූලාශ්‍රවල එවැනි තොරතුරක් සඳහන් නොවීම නිසා මේ පිළිබඳ විමසිලිමත් වූ ඉතිහාසඥයන්ට පැහැදිලි වූයේ මෙය කිත්සිරිමේඝනම් ලංකාවේ රජු දඹදිව විශ්‍රාම ශාලාවක් සැකසීමට අවසර ගැනීම සඳහා දූතයන් පිටත් කිරීම වැරදි ලෙස වටහා ගැනීමක් බවයි. මේ නිසාම මහාවංශයේන මේ කරුණ හියුන්සාන් පාහියන් යන හිමිවරුන්ද සනාථ කර ඇති නිසා
අලහබාද ප්‍රශස්තියේ එන කරුණු, අලහබාද ප්‍රශස්තියේ එන කරුණු, අලහබාද ප්‍රශස්තියේ එම කරුණ කියලා යන. එම කරුණ. එම කරුණ අසත්‍යක් බව පැහැදිලි විය. අසත්‍යක් බව පැහැදිලි විය. මේ නිසා. මේ නිසා. මූලාශ්‍ර බහුල ගුප්ත යුගය, මූලාශ්‍ර බහුල ගුප්ත යුගය අධ්‍යයනය කිරීමේදී, අධ්‍යයනය කිරීමේදී, අධ්‍යයනය කිරීමේදී, අධ්‍යයනය කිරීමේදී ඉතිහාසඥයන්, ඉතිහාසඥයන්, ඉතිහාසඥයන් බොහෝ විට, බොහෝ විට, බොහෝ විට, බොහෝ විට වෙනත් මූලාශ්‍ර මගින්, වෙනත් මූලාශ්‍ර මගින්, වෙනත් මූලාශ්‍ර මගින් එම තොරතුරු, එම තොරතුරු තහවුරු කර ගැනීමකින් අනතුරුව, තහවුරු කර ගැනීමකින් අනතුරුව, තහවුරු කර ගැනීමකින් අනතුරුව පිළිගැනීමට, පිළිගැනීමට, පිළිගැනීමට කටයුතු කර ඇත. පිළිගැනීමට කටයුතු කර ඇත. පිළිගැනීමට කටයුතු කර ඇත. එහෙනම් එතකොට ඔන්න මූලාශ්‍ර සම්බන්ධව තියෙන කතන්දරේ ඔන්න ඕක තමයි තියෙන්නේ. රයිට්. ගුප්ත ප්‍රභවය කියලා ඊළඟට අපි ඉගෙන ගන්නවා. ගුප්ත ප්‍රභවය. ඒ කියන්නේ මේ ගුප්තයන්ගේ ප්‍රභවය. ගුප්තේ කොහොමද පටන් ගත්තේ කියන එක. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ළමයි ඉන්දියාවේ යුග අනුව පෙළ ගැස්සුවොත් එහෙම ගුප්තේ එන්නේ කොයි කාලෙටද කියලා කියනවා නම් හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙමයි. ඉන්දියාව ඉස්සෙල්ලාම එනවා ඉන්දු නිම්න. හරිද? ඉන්දු නිම්න. ඊළඟට දෙවෙනියට ඔන්න එනවා පූර්ව වෛදික. ඊළඟට එනවා පශ්චාත් වෛදික. හරි? එගෙන යන්නේ සරලව නිකන් මම මේ කියලා දෙන්නේ පූර්වයිතික පශ්චාත්යිතික. දැන් ඔය අදම වගේ සම්බන්ධ වෙච්ච ළමයින් පොඩ්ඩ මේ ගැටලු සාකච්ඡා කරන නිසා පූර්වයිතික පශ්චාත්යිතික ඊට පස්සේ එනවා පශ්චාත්යිතික ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 6. 6 වන සියවස. එහෙම නැත්නම් අපි කියන්නේ සොලොස් මහා ජනපද අවධිය. සොලොස් මහා ජනපද අවධිය තමයි මේ ක්‍රිස්තු පූර්ව 6 කියන්නේ. ඊට පස්සේ එනවා පස්සේ පාන විදිහට මගධයේ නැගීම. හරිද? මගධයේ නැගීම. ඔය මගධයේ නැගීමේදී අපි ඉගෙන ගන්නෝ පෙළපත් පහක්. ඒ තමයි හර්යංක, සිසුනාග, නන්ද, මෞර්ය සහ ශුංග. ශුංග. ඊට පස්සේ තියෙනවා ශුංග, කාන්ව, සාතවාහන. ශුංග, කාන්ව, සාතවාහන. මෙන්න මේ මෞර්යයන්ගෙන් පස්සේ තව ඉන්නවා ඉන්දියාවේ, උතුරු ඉන්දියාවේ බලවත් වෙන පෙළපතක්. ඒ තමයි කුෂාණ. එතකොට මෙන්න මේ හර්යංක, සිසුනාග, නන්ද, මෞර්ය, ශුංග. මෞර්යයන්ට පසුව මේ කුෂාණයෝ මේ ශුංගයෝ නෑ. ඇත්තම කතා ශුංගයන්ගේ මෞර්යන් නෙමෙයි, ශුංගයන්ට පසුව. හරි? ශුංගයන්ගේ අනතුර මෙන්න මේ උතුරු වයඹ ඉන්දියාවේ බලවත් වෙන මෙන්න මේ කුෂාණ පෙළපත. හරිද? කුෂාණය සම්බන්ධව කියනකොට ප්‍රධාන වශයෙන් ගත්තොත් එමේ ඒගොල්ලෝ චීනයේ ඉඳගෙන ආපු පිරිසක්, UAG ගෝත්‍රයට අයිති. ඒගොල්ලෝ වාසය කරා කියලා කියන්නේ චීන තුර්කිස්තානයේ තුන්හුවාන්, තියෙන්ෂාන් කඳු අතර. තුන්හුවාන් සහ තියෙන්ෂාන් කඳු අතර ඒගොල්ලෝ වාසය කරා. මේගොල්ලොන්ගේ ගෝත්‍රික නාමය UAG. ඊට පස්සේ පාර එයාලගේ නායකයව මරණ මැරුවම ඒගොල්ලෝ තමන්ගේ මියගිය නායකයාගේ වැන්දපු පිරිත සමග මධ්‍ය ආසියාව දෙසට සංක්‍රමණය වෙනවා. මධ්‍ය ආසියාවට සංක්‍රමණය වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ කොටස් දෙකකට බෙද, මේ තමයි සුළු යුවේචීවරු සහ මහ යුවේචීවරු කියන. එතකොට සුළු යුවේචීවරු ටිබෙටේ පැත්තට යනවා, මහ යුවේචීවරු වයඹදිග ඉන්දියාව පැත්තට එනවා. මහ යුවේචීවරුන්ගේ වැදගත් නායකයෙක් තමයි බීම කැට් පීසස් සහ පුජූල කැට් පීසස් තියෙනවා. යවුතාවෝ චියෙන්, යවුතාවෝ වීමෙන්. මොනවම කියන්නේ? මට මතක නැහැ හරියට.
පස්සේ තමයි කුෂාණයන්ගේ කනිෂ්ක. කනිෂ්ක ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ඉන්දියානු ඉතිහාසයේ පළවෙනි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර පාලකයා කුෂාණේ කනිෂ්ක. එතකොට ග්‍රීක මහා ඇලෙක්සැන්ඩර්ලා ඒගොල්ලෝ ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට මගධයේ නැගීමේදී හර්යංක සිසුනාග නන්ද මෙන්න මේ නන්දවරුන්ගේ කාලේ ඉන්දියාවට එනවා ග්‍රීක මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය. ඕහරි ලස්සන කතන්දර. එතකොට දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් ඒ මෞර්යයන් ඊට පස්සේ එන්නේ ওই විදිහට. හරි. දැන් ඊට පස්සේ පාර දැන් ඔන්න ශුංගයන්ගෙන් අනතුරුව කුෂාණය, කුෂාණයන්ගෙන් අනතුරුව කාණ්ඩව සාතවාහනය. මෙන්න මේ සාතවාහනයට පස්සේ තමයි ඇත්තම කතාව ගුප්තවරු බලවත් වෙන්නේ. පැහැදිලිද? සාතවාහනයට පස්සේ තමයි ගුප්තයන්ගේ බලවත් වීම සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් අපි මේ කතා කරන යුගය ගැන ඕගොල්ලන්ට අවබෝධයක් ඇති. මෞර්යයන්ගෙන් අනතුරුව ශුංග, කුෂාණ, කාණ්ඩ, සාතවාහන, ගුප්ත. ඔය විදිහ තමයි මේක. තව එනවා හොඳේ. ඔය අතර තියෙනවා රාජවංශය 68 මාරක් විතර. නමුත් සරලවම ගත්තොත් දැන් අපි ගත්තොත් එහේ මේගොල්ලෝගේ ප්‍රභවය. ප්‍රභවය කියන්නේ ගුප්තවරුන්ගේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ? හරිද? ආරම්භය කොහොමද සිද්ධ වුනේ කියන එක තමයි සාකච්ඡා කරන්නේ. දැන් සමහර ළමයින්ට අහුවෙලා නැතුව ඇති ඔය ග්‍රීක මහා ඇලෙක්සැන්ඩර් කුෂාණ ඒ කොටස් ටික කුෂාණ කොටස් ටික නම් බොහෝ දුරට ඔයාලට මේ ඔන්ලයින් ක්ලාස් එකේදී ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට දකුණු ඉන්දියානු ඉතිහාසයත් මම ප්‍රශ්න විදියට සාකච්ඡා කරන එක පේපර් එක සාකච්ඡා කරන ගොඩක් තියෙන ළමයි කියලා කියන සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම උසස් පෙළ ඉතිහාසය කියලා කියන්නේ නිකන් මේ සරලව අතපත කාලේ ඉගෙනන්න පුළුවන් එකක් නෙමෙයි. ඒවා හොඳට ඉගෙන ගන්න. මොකද දකුණු ඉන්දියානු ශිෂ්ටාචාරය ඉගෙන ගන්නකොට ප්‍රධාන වශයෙන් චෝල, පල්ලව, පාණ්ඩ්‍ය ඒගොල්ලෝ. ඒතකොට ඒගොල්ලෝ චාලුක්‍යෝ. හරිද? ඒගොල්ලෝ එක සමකාලීනව යන කට්ටිය. ඉතින් සමහර සටන්වලදී පල්ලවයෝ සහ චෝලයෝ අතර ඇති වෙන සටන්වලදී සහ ඊට පස්සේ රාෂ්ට්‍රකූටයනුයි පල්ලවයෝ අතර තියෙන සටනෙදි අපිට එකම රජවරු සෙට් එක හම්බෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව හරියට ඉගෙන ගන්න තියෙන්නේ. බය වෙන්න එපා. හොඳයි ඒක ලකෙන් දැන් මේව කිව්වට පස්සේ සමහර ළමයි බය වෙයි. මම මේ මට මේක කරගන්න බැහැ කියලා. එහෙම බය වෙන්න එපා. ඇත්තම කතාව තමයි ඒවා ඉගෙන ගන්න පුළුවන්. හරිද? හරි පන්තියකට සම්බන්ධ වෙනවා. ඒකට ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්. රයිට්. එතකොට දැන් අපේ ගුප්ත ප්‍රභවය සම්බන්ධව අපි සාකච්ඡා කරද්දී මේ ගුප්තවරුන්ගේ ප්‍රභවය කොහොමද සිද්ධ වෙන්නේ? එකන්නේ මේගොල්ලෝගේ ආරම්භයක් තියෙන්නේ බෑ. මොකෙක් හරි කියනවා මුගේ ආරම්භයක් තියෙන්නේ. දැන් ඔන්න එතෙන්දී ප්‍රධාන වශයෙන් සඳහන් කරනවා මේ මෙන්න මෙයාල පිළිබඳව සඳහන් කරනවා සාතවාහන සහ ශුංග ලේඛනවල. හරි? ශුංග සහ සාතවාහන ලේඛනවල ලේඛනවල මෙන්න මේ ගුප්තයන් පිළිබඳව සඳහන් කරනවා. ශුංගයන්ගේ සාතවාහන ලේඛනවල. ඒ කියන්නේ මං කොහේ ශුංගයෝ දැන් ඒක මං අර කිව්වේ අර හරයන්ක සිසුනාග නන්ද මෞර්ය මෞර්යයන්ගෙන් පස්සේ ශුංග ශුංගයන්ගෙන් පස්සේ ඉන්නෝ කුෂාණ පැහැදිලිද කාණ සාතවාහන. එතකොට ශුංගයෝ මෞර්යයන්ට පස්සේ එන්නේ ශුංගය. හරිද? මෞර්යයන්ට පස්සේ එන්නේ ශුංග. ඊට පස්සේ එන්නේ දැන් මේ මේගොල්ලෝ මගධ. හොඳේ මේගොල්ලෝ මගධ රජ පෙළපත්. මගධ පෙළපත් මගධ පෙළපත් වලට අයිති කට්ටිය තමයි මේ ශුංග. එතකොට මේගොල්ලෝ තව ඉන්න කාන්ව සාතවාහන. ඒගොල්ලෝ මගධ රජ පෙළපත්. මේ මගධ පෙළපත් ආරම්භ වෙන්නේ කර්ණයක පෙළපත. කර්ණයක රජ පෙළපතේ තමයි බිම්බිසාර රජාසත්. ඕවා දැන් මතක් වෙයි කියන එකෙන් තියෙන ළමයින්ට කර්ණයක පෙළපතේ බිම්බිසාර රජාසත්. රාජ්‍යත්වයටපත් වෙනකොට ගම්මාන 40,000ක පාලකේ, මී යනකොට 80,000ක පාලකේ. ඊට පස්සේ තමයි මගධේ රාජ්‍යත්වයටපත් වෙන අජාසත්. අජාසත්තර පස්සේ රාජ්‍යත්තර පත් වෙනවා උදායිබද්ද මුණ්ඩ නාගදාස ඒ වගේ කට්ටිය. ඒගොල්ලෝ ඔක්කොම පීතෘඝාතකයන්. එතකොට මගධයේ රජ වූ පීතෘඝාතක රජ පිළපත් තමයි හරණයක පිළපත්. හරණ. ඊට පස්සේ සිසුනාග පිළපත් රාජ්‍යත්තර පත් වෙනවා. කාලාශෝක හරිද? ඉස්සෙල්ලා මේ සිසුනාග යුදමාත්‍යවරයා එයාගේ කාලේ තමයි අවන්ති රාජ්‍ය අල්ලාගන්නේ යුද්ධ කරලා. සිසුනාග සිසුනාගට පස්සේ රාජ්‍යත්තර පත් වෙනවා කාලාශෝක. කාලාශෝක රජුගේ ගෙලකපා ඝාතනය කරන එයාගේ කර්ණවැමියා ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන ඉන්දියානු ඉතිහාසයේ මව් නන්ද පෙළපත. නන්දවරුන්ගේ ආරම්භකයා මහා පద్මනන්ද හේවත් උග්‍රසේන. ඒක කර්ණවැමියෙක්. ඒක තමයි බෙල්ල කපන්නේ. ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන එයාගේ පුතුන් 8 දෙනෙක්. 8 දෙනෙක්ගෙන් අනතුරුව 7 දෙනෙක්, 7 දෙනෙක්ගෙන් අනතුරුව 9 වෙනා අවසාන පාලකයා විදිහට රාජ්‍යත්වයට පත් වෙන දනනන්ද. දනනන්දේ කාලේ මෞර්ය පෙළපත ආරම්භ කරනවා චන්ද්‍රගුප්ත මෞර්ය. චන්ද්‍රගුප්ත මෞර්යයට පස්සේ වෙලා චන්ද්‍රගුප්ත මෞර්යගේ පුත්‍රයා වූ කවුද මේ චන්ද්‍රගුප්ත මෞර්යගේ පුතා කවුද ළමයි? ළමයි කවුරුද දන්න කෙනෙක් ඉන්නවද උත්තර දෙන්න? ඕන මතක නැහැ. මේ
ළමයි චන්ද්‍රගුප්ත මෞර්යගේ පුත්‍රයා කවුද? මට මතක් වෙන්නේ නැහැ. කවුරු ඉන්නද වැඩකාරයෙක් ඉන්නවද උත්තර? ඇයි නැහැ පුතේ? බින්දුසාර. හරියට හරි. බින්දුසාර. බින්දුසාර නෙමෙයි ඈ. බින්දුසාර චන්ද්රගුප්ත මෞර්ය. චන්ද්රගුප්ත මෞර්යට පස්සේ බින්දුසාර. බින්දුසාරට පස්සේ රාජ්‍යපුත්‍ර කවුද? අශෝක. හරි. අශෝක. අශෝක බින්දුසාර රජුන්ට ඉන්නවා ළමයි 101ක්. සියවැන්න අශෝක 101 වෙනවා වීතාශෝක. එතකොට බින්දුසාර රජුගේ පුතුන් 99ක් ඝාතනයකට අශෝක රාජ්‍යත්වයට පත් වුණා. වසර 4ක් එයා සිටින සියසුන් දෙරුව නැහැ. ඒ විදිහට සඳහන් කරනවා. ඊට පස්සේ අශෝකගෙන් අනතුරුව ඊට පස්සේ එළ ඔය ඔක්කොම ඇවිල්ලා අවසානයේදී උදායිපද්ද මේ උදායිපද්ද අවසාන මෞර්ය පාලකයා එයාව හමුදා ආචාර්ය පාලකයාගේදී ඝාතනය කරන ශුංග අමාත්‍යවරයා බලයට පත්. දැන් ඔන්න එතකොට මෞර්යයන් අනතුරුව ශුංගයෝ මෙන්න මේ ශුංග ලේඛනවල මේ ගුප්තයෝ සඳහන් කරනවා. ඊට අමතරව කාණු සාතවාහන. ඔන්න ඔක සාතවාහන පිළිපතේ ලේඛනවල මේ ගුප්තයෝ ගැන සඳහන් කරනවා. දැන් එතන මේ ගුප්තයෝ කියන්නේ කවුද? මුන් ගැන මොනවා කියනවද මේ ලේඛනවල? අන්න එහෙමයි කියන්නේ ළමයි. මේ ගුප්තයෝ කියලා කියන්නේ ඉඩම්හිමි ප්‍රභූවරු කියලා කියන්නේ. ඉඩම්හිමි ප්‍රභූවරු කියලා කියන්නේ. ඒගොල්ලෝ ඉඩම්මයිති ප්‍රභූවරු. ඒ කියන්නේ සමාජය තුළ යම්කිසි බලයක් නිර්මාණය කරගෙන හිටපු ඉඩම්හිමි ප්‍රභූවරු කියලා කියන්නේ. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා, මේ පෙළපතේ ආරම්භක පාලකයා කවුද? ගුප්ත පෙළපතේ ආරම්භකයෝ ගැන කියනකොට ගුප්ත යුගයේ හිටපු ප්‍රධානතම රජවරු 3 දෙනෙක් ගැන කියනවා. ඒ තමයි මෙන්න මේගොල්ලෝ. මහරජ ශීගුප්ත, මහරජ ඝටෝත්කචගුප්ත, ඝටෝත්කචගුප්ත ඊළඟ දිනව මහා රාජාදි රාජ පළමුවන චන්ද්‍රගුප්ත. දැන් ළමයි පටලව ගන්න එපා. චන්ද්‍රගුප්ත මෞර්ය සහ චන්ද්‍රගුප්ත කියන්නේ දෙන්නෙක් ඈ. මේ ගුප්තය ආරම්භක ගුප්ත පෙළපතේ ඉන්න වැදගත් රජ කෙනෙක් තමයි පළමු චන්ද්‍රගුප්ත. එතකොට දැන් මේ පෙළපතේ ආරම්භක පාලක දෙන්නව කියන්නේ මහරජ ශ්‍රීගුප්ත, මහරජ ඝටෝත්කච ගුප්ත. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ඔය ඉන්දියාවේ මේ මේ මේන්න මෙයාල තමයි ගුප්ත ආරම්භක පාලකයන් තිදෙනා කියලා සඳහන් කරන. මෙන්න මේ ගැන සඳහන් කරන්නේ ගුප්ත අභිලේඛනවල. හරිද? ගුප්ත අභිලේඛනවල තමයි දක්වන්නේ මෙන්න මේ 3 දෙනා තමයි ගුප්ත ආරම්භකයන් කියලා. එතකොට ගුප්ත රාජ්‍යයට අදාළ අභිලේඛන සාධක අනුව මේ 3 දෙනා තමයි මුල්ම පාලකයන්. දැන් එතකොට මහරජ ශ්‍රීගුප්ත, මහරජ ඝටෝත්කචගුප්ත, මහරජාධිරාජ පළමුවන චන්ද්‍රගුප්ත. රයිට්. මෙයා කොන්ද පැත්තකින් තියෙන. මෙයා ගැන තොරතුරු ඕන තරම් තියෙන. මෙන්න මේ දෙන්න. මහරජ ශ්‍රීගුප්ත සහ මහරජ ඝටෝත්කචගුප්ත. දැන් ඉතිහාසඥයන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මෙන්න මේ කියන්නේ දෙන්නගෙන් කවුද ආරම්භකය? නිවැරදිම ආරම්භකය කවුද? හරිද? මහරජ ශ්‍රීගුප්තද මහරජ ඝටෝත්කචගුප්තද? ළමයි, ඔගොල්ලෝ අහලා ඇති මේ ගුප්ත පෙළපතේ ඉන්න එක්තරා කුමරියක්, එයාගේ නම තමයි ප්‍රභාවතී ගුප්තා කියලා. ප්‍රභාවතී ගුප්තා. හරිද? ප්‍රභාවතී ගුප්තා. මේ ප්‍රභාවතී ගුප්තා කියලා කියන්නේ දෙවන චන්ද්‍රගුප්ත රජුගේ. මේනේ පළමු චන්ද්‍රගුප්ත. හොඳේ. දෙවන චන්ද්‍රගුප්ත. දෙවන චන්ද්‍රගුප්ත රජුරෝ පළමු විවාහය ද්‍රවදේවිය, දෙවන විවාහය එයා කසාද බැන්දා දෙවනියට මතක් වෙන්නේ නැහැ. ආ, නාගවංශික කුවේරනාග. හරිද? දෙවන චන්ද්‍රගුප්තගේ පළමු විවාහය තමයි ද්‍රවදේවි. දෙවන විවාහය තමයි නාගවංශික කුවේරනාග. එතකොට මෙන්න මේ කියන දෙවන චන්ද්‍රගුප්ත රජු කුවේරනාග විවාහ කරගත්තට පස්සේ ඒකෙන් හම්බ වෙච්ච දරුවෝ තමයි මෙන්න මේ ප්‍රභාවතී ගුප්තා කුමරිය. මේ ප්‍රභාවතී ගුප්තව කසාද බන්දලා දුන්නා වාකාටක පාලක. වාකාටක පාලක දෙවන රුද්‍රසේනට. දෙවන රුද්‍රසේන. වාකාටකේ දෙවන රුද්‍රසේනට කසාද බඳලා දුන්නා. බය වෙන්න එපා, මේ ඉගෙන ගන්න තියෙන හොඳේ. ඒකලගෙන මේ පෙළපතේ ඔක්කොම මේ කොටස් ටික ඉගෙන ගන්න තියෙනවා. දැන් මට මෙන්න මේ ඝටෝත්කච ගැන කියනකොට මෙන්න මේ ප්‍රභාවතී ගුප්ත ඕන. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති දෙවන චන්ද්‍රගුප්ත රජුගේ දියණිය තමයි ප්‍රභාවතී ගුප්තා කියලා කියන්නේ. මෙන්න මේ කියන ප්‍රභාවතී ගුප්තා කුමරිය. හරිද? ප්‍රභාවතී ගුප්තා කුමරිය මේ මෙයාගේ අභිලේඛන දෙකක, මේ ප්‍රභාවතී ගුප්තා කුමරියගේ අභිලේඛන දෙකක, අභිලේඛන දෙකක ප්‍රභාවතී ගුප්තාගේ අභිලේඛන දෙකක සඳහන් කරනවා
ගටෝත්කච ගුප්ත තමයි ආරම්භකය කියලා. දැන් ගුප්තෙම වෙනත් ලේඛනවල සඳහන් කරන මහරජ ශ්‍රීගුප්ත තමයි ආරම්භකය. හැබැයි ප්‍රභාවතී ගුප්තගේ අභිලේඛන දෙකකම කියනවා මහරජ ගටෝත්කච ගුප්ත තමයි ගුප්ත ආරම්භකය කියලා. ඊළඟට මෑත කාලීනව ළමයි හම්බුණා රේවා කියලා ස්ථානයක අභිලේඛනය. රේවා. රේවා අභිලේඛනයෙන් සඳහන් කරනවා ගුප්ත ආරම්භකය ගටෝත්කච ගුප්ත කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ මෙයා මහරජී ගුප්ත ආන්න එතන ඉතිහාසඥයෝ කියනවා මේ ගුප්ත පෙළපත පිළිබඳ හරි ලස්සන කතාවක් කියනවා. ඒකලෝ අන්න ඒකෙදි උපයෝගී කරගන්නවා ඉත්සින්හාමුදුරුවන් දක්වන එක්තරා සිද්ධිය. ඉත්සින් කියන ජාතික ඉත්සින් භික්ෂුව සඳහන් කරනවා ප්‍රධාන වශයෙන් තමන් වහන්සේ ඉන්දියාවට ආපු වෙලාවේ ශ්‍රීගුප්ත කියලා කෙනෙක්. ඉත්සින් හාමුදුරුවෝ සඳහන් කරනවා තමන් වහන්සේ ඉන්දියාවට ආපු වෙලාවේ මෙන්න මේ ශ්‍රීගුප්ත කියලා කෙනෙක් හාමුදුරුවන්ට චීනේ ඉඳලා එන භික්ෂුවට. දැන් අපි ගත්තොත් එහෙම ඉන්දියාව. දැන් ඔයගොල්ලෝ දන්නවා චීනේ කොහෙද තියෙන්නේ, ඉන්දියාව කොහෙද තියෙන්නේ කියලා. දැන් ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඉන්දියානු ඉතිහාසය තුල වයඹදිග දුර්ග මාර්ග පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවලට සංක්‍රමණිකයෝ එන්නේ ඉන්දියාව. හැබැයි ඔය කැලෑ මාර්ග වලින්, ඒ කියන්නේ මෙන්න මෙහෙම ඉන්දියාව තියෙනවා නම් ළමයි මෙන්න මේ පැත්තේ ඉන්නේ ඊසාන දිග ඉන්දියාවනේ. හරිද? මේ ඊසාන දිග ඉන්දියාව. එතකොට මෙන්න මේ ඊසාන දිග ඉන්දියාවෙන් වැටිලා තියෙනවා සමහර කැලෑ මාර්ග. ඔය කැලෑ මාර්ග වලින් ගිහලා චීනයට යන්න පුළුවන්. කැලෑ මාර්ග වලින් ගිහින් චීනයට යන්න පුළුවන්. ඒ දවස්වල භික්ෂූන් වහන්සේලා එහෙම මෙන්න මේ කැලෑ මාර්ග පාවිච්චි කරලා චීනය සහ ඉන්දියාවට ගිහින් තියෙනවා. දැන් ඔය උදාහරණයක් ඇට ඔයගොල්ලෝ අහලා තියෙන්නේ බෝධිධර්මන් කියලා භික්ෂුවක්. ඒ බෝධිධර්ම කියන්නේ මෙන්න මේ පල්ලවේ හිටපු කෙනෙක්. එයා චීනයට ගිහින් තියෙන්නේ. එයා යන්න පාවිච්චි කරේ මෙන්න මේ කියන කැලෑ මාර්ග. පැහැදිලිද? එතකොට දැන් මෙන්න මේ ඉච්චින් හාමුදුරුව කියනවා එයා දැක්ක කියනවා ශ්‍රීගුප්ත කියලා කෙනෙක් චීනේ ඉඳන් එන භික්ෂුවනේ. දැන් එන චීනේ ඉඳලා එන්නේ මේ පැත්ත. මෙහෙම තමයි හාමුදුරු වෙන්නේ. චීනයේ සිට වැඩම කරවන භික්ෂූන් වහන්සේලාට ඉදි කළ විවේකාගාරය. ඒ කියන්නේ අර හාමුදුරුවෝ එන මේ වැඩම කරවන්න ඕනේ මේ එනකොට මේ දුරේගෙන. ඒතර සඳහන් කරන ශ්‍රීගුප්ත කියලා කෙනෙක් හදපු භික්ෂූන් වහන්සේලා සඳහා මේ නිර්මාණය කරපු මේ ආරාමයක් දැක්කයි කියලා. අනිත් එක යාගෙන මේක යා දැක්කේ බුද්ධ ගයාවේ. ඉසිනාමු සඳහන් කරන බුද්ධ ගයාවේ තමයි මේක දැක්කේ කියලා. බුද්ධ ගයාවේදී ඕක දැක්ක කියලා සඳහන් කරනවා. දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේ ඉච්චිනාමුදුරුවෝ වැඩම කරපු කාලයයි මේ කාල සීමාව අතර අවුරුදු 400 විතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඉච්චිනාමුදුරු ඉන්දියාවට ආපු කාලය ශ්‍රීගුප්ත රජ කරපු කාලය අතර අවුරුදු 400 විතර වෙනසක් තියෙනවා. දැන් ඉතිහාසඥයන්ට ඇත්තටම මේ ශ්‍රීගුප්ත කියන කෙනා හදපු බුද්ධගය ආරාමය හම්බුනේ නැහැ. පැහැදිලි. බුද්ධගයාවේ කැණීම් වලින් මෙවැනි ආරාමයක් හම්බුනේ නැහැ. එතකොට දැන් මේ ඉත්සින් හාමුදුරුව චීන ඉඳලා නෙමෙයි, එයා හරියට ඉන්දියානු ප්‍රදේශ පිළිබඳව එච්චර දන්නේ නැහැ. හරිද? එතකොට එයා ආවට පස්සේ එයා තොරතුරු ගන්න ඉන්දියානුවන්. ඒ ගන්නකොට ඒ ඉන්දියානු බුද්ධඝෝෂ හාමුදුරුවන්ට කියන්නේ තේ අනිවාර්යෙන් මොකද්ද? මේ හරි බුද්ධ ගයාවට තමයි අයිති වෙන්නේ කියලා. ඉතිහාසඥ විශ්වාස කරනවා මේ කියන කාරණේ සඳහන් වෙන, ඒ කියන්නේ ඉත්සින් හාමුදුරුවෝ සඳහන් කරන විස්තරත් එක්ක මේ ආරාමයේ ඉදි කරලා තියෙන අනිවාර්යෙන්ම බුද්ධ ගයාවේ නෙමෙයි, මෙන්න මේ බෙංගාලයේ කියලා. බෙංගාලේ තමයි ඉදි කරන්නේ. ඒතකොට බෙංගාලේ ඉදි කරා නම් ඉතිහාසඥයෝ සඳහන් කරනවා මොකද්ද? එහෙනම් මේ ගුප්තයන්ගේ ශ්‍රීගුප්ත ඉන්නට ඇත්තේ බෙංගාලේ කියලා කියනවා. තේරුණාද මේ කියපු කතා? එහෙනම් දැන් ගුප්ත ඉතිහාස ගුප්තයන්ගේ ප්‍රභවය ගැන කියනකොට ශුංග සහ සාතවාහන ලේඛනවල සඳහන් කරනවා ඉඩම් හිමි ප්‍රභූවරු කියලා. ගුප්තයෝ කියලා. මේ ප්‍රභවය ගැන අනිවාර්යෙන් ලියන්න වෙනවා ළමයි ඈ. ඒක කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රශ්නයකට හෝ විභාගයකට උත්තර ලියන්න ගියාට පස්සේ මේ ප්‍රභවය සම්බන්ධ මතවාදය අනිවාර්යෙන් ලිවිය යුතුයි. හරිද? මොකද නැතුව අපිට එකපාරටම උඩින් ගුප්තයෝ කියන්නේ කවුද කියලා එහෙම ලියන්න බෑ. දැන් පෙළපත පිළිබඳව ලියනවා නම් මූලාශ්‍ර ටික ලියලා ඒගොල්ලෝ ප්‍රභවය කියලා ලියලා තමයි ඊට පස්සේ දේශපාලනික කාර්ය සංසිති ලියන්නේ. මොකද උඩින් පල්ලෙන් වටනවා වගේ දැන් සමුද්‍ර ගුප්ත ගැන ලියන්න ගියාට පස්සේ එකපාර ලියන්න බෑ. ගුප්තවරු ගැන හඳුන්වා දීමක් කරන්න ඕනේ. වචනෙන් දෙකෙන් හඳුන්වා දීමක් කරන්න ඕනේ. විස්තර කළා මම මේ කියලා දුන්නට මෙතන සරල කතන්දරයක් තියෙන්නේ. සටහනෙදි මම මේක කෙටි කරලා දෙන්නම්. හරිද?
ඒම ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ගුප්ත රාජවංශයේ ආරම්භක පාලකයෝ දෙන්නෙක් පිළිබඳ මතවාද කියන එක තමයි මහරාජ ශ්‍රීගුප්ත සහ මහරාජ කටුක්තටි ගුප්ත. මහරාජ ශ්‍රීගුප්ත ගුප්ත ආරම්භකයාය කියලා කියනකොට ඒකට උපයෝගී කරගන්න මෙන්න මේ ඉත්සිංහාමුදුරුවන්ගේ දේශාටන වාර. උන්වහන්සේ සඳහන් කරනවා එයා බුද්ධ ගයාවට වැඩම කරපු වෙලාවේ එයා දැක්ක කියලා ශ්‍රීගුප්ත කියලා රජෙක් ඉදි කරපු මන්දිරයක් භික්ෂුන් වහන්සේලාට විවේක ගැනීම සඳහා ඉදි කරපු ආරාමයක් බුද්ධ ගයාවේ දැක්ක කියලා කියන්නේ ඒක චීන ඉලංගන භික්ෂූන්ට විවේක ගන්න ඉදි කරපු ආරාමයක් කියලා තමයි කියන්නේ. එතකොට ඉතිහාසඥයන් බුද්ධ ගයා වාසීතර මෙවැනි ආරාමයක නටබුන් හම්බෙන්නේ නැහැ. ඒ අනුව ඉතිහාසඥයන් විශ්වාස කරනවා මේ ඉත්සිංහාමුදුරුවෝ කියන කතන්දරේ එක මේ කියන බුද්ධ ගයාවේ ඉදි කරායයි කියලා කියන ඒ ආරාමය ඇත්තටම ඉදි කළ දෙන බුද්ධ ගයාවේ මෙන්න මේ බෙංගාලි ආශ්‍රිත ප්‍රදේශයේ. දැන් ඒක සාමාන්‍ය අපි ගත්තොත් මෙන්න මේ හරි තමයි නේපාල. ඔන්න ඕම නම් එතන මෙන්න මේ හරියන් වගේ තමයි ඔබ ඉදි කරන්නට ඇත්තේ කියලා තමයි ඉතිහාසඥයෝ කියන්නේ. බෙංගාලයේ ආසන්න ඉදි කරලා තියෙනට ඇත්තේ කියලා තමයි කියන්නේ. එතකොට ශ්‍රීගුප්ත බෙංගාලයේම එකක් ඉදි කරා නම් ඒම තමයි ඉතිහාසඥයෝ ප්‍රකාශ කරන්නේ මේ ගුප්තවරුන්ගේ මුල් පෙළපත් ආරම්භකම අවස්ථාව ඔය බෙංගාලයේ ආශ්‍රිතව වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රභාවතී ගුප්ත. ප්‍රභාවතී ගුප්ත කියන්නේ දෙවන චන්ද්‍රගුප්ත රජු. ගුප්ත ශ්‍රේෂ්ඨතම පාලකය තමයි දෙවන චන්ද්‍රගුප්ත. යාගේ දූ. ඒ දූගේ අභිලේඛන දෙකකම සඳහන් කරනවා මහරජ ඝටෝත්කච තමයි මේකේ ආරම්භකය කියලා. රේවා කියන ස්ථානයෙන් හම්බ වෙන අභිලේඛනයක දක්වන ඝටෝත්කච ආරම්භකය කියලා. එතකොට මොකද්ද මේ කියන කතාව? අන්න එතන ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා මේ කියන්නේ මෙන්න මෙයා තමයි මධ්‍ය ඉන්දියාවේ. හරිද? මධ්‍ය ඉන්දියාවේ ගුප්ත පෙළපත ආරම්භ කරපු කෙනා. ඒ කියන්නේ ශ්‍රීගුප්ත රජුරෝ හිටියේ බෙංගාලේ වුණාට එයාගේ පුතා වෙච්ච ඝටෝත්කච ගුප්ත තමයි මෙන්න මේ මධ්‍ය ඉන්දියානු ප්‍රදේශවලට ඇවිල්ලා ගුප්තය ආරම්භ කරේ කියලා කියන්නේ. එතකොට ප්‍රභාවතී ගුප්තා සඳහන් කරන්නේ දැන් ගුප්තවරු ඇත්තම කතාව ප්‍රභව වෙන්නේ මේ කියන මධ්‍ය ඉන්දියාව මූලික කරගෙන. පසුගාන සමුද්‍රගුප්ත රජ වෙන්නේ මේ. දෙවන චන්ද්‍රගුප්ත රජ වෙන්නේ මධ්‍ය ඉන්දියාව මූලික කරගෙන. පැහැදිලිද? ස්කන්ධගුප්ත කුමාරගුප්ත ඒගොල්ලෝ ඔක්කොම එහෙම මූලික කරගෙන රජ වෙන්නේ. එනම් මේ ප්‍රභාවතී ගුප්තා කියන්නේ මේ ගුප්තය ස්ථාවර වෙච්ච පෙළපත ආරම්භ කර ඝටෝත්කච ගුප්ත තමයි මධ්‍ය ඉන්දියාවේ පළමු ගුප්ත පෙළපතේ ආරම්භකය කියලා කියන්නේ. එහෙනම් ඒක සරල කතන්දරයක් තියෙනවා. ඒ තමයි මහරජ ශ්‍රීගුප්ත පටන් ගත්තා කියලා කියන්නේ ඉත්සිංහාමුදුරුව කියන එයාගේ දේශාකන වාර්තාව එයා ශ්‍රීගුප්ත කියන කෙනා ඉදි කරපු ආරාමයේ දැක්කයි කියලා. බුද්ධගයාව හැදුවා කියලා තමයි කියන්නේ. නමුත් ඉතිහාසඥයෝ ප්‍රකාශ කරන බුද්ධගයාවේ වෙන ආරාමයක් නැහැ. ඉත්සිංහාමුදුරුව ගැන මග සලකුණු අනුව මේක ඇත්තටම තියෙන්න පුළුවන් බෙංගාලය කියලා තමයි කියන්නේ. යනු බෙංගාලයේ මේගොල්ලොන්ගේ මුල් ප්‍රබව ස්ථානය වුණා කියන එක තමයි කියන්නේ. ඝටෝත්කච ගුප්ත සම්බන්ධව කියනකොට සඳහන් කරනවා එයා කොහෙද මේ ඝටෝත්කච ගුප්ත ආරම්භය කියලා කියනකොට ප්‍රභාවතී ගුප්තගේ අභිලේඛන දෙකයි රේවා කියන ස්ථානයේ ලැබෙන අභිලේඛන එකයි කියන ඝටෝත්කච තමයි ආරම්භ වෙන්නේ. අනික ගුප්ත යුගයේ ප්‍රභවයට පත් වෙලා පසු කාලීනව දියුණුවට පත් වෙන්නේ මධ්‍ය ඉන්දියාව මූලික කරගෙන එහෙනම් මධ්‍ය ඉන්දියාවේ ගුප්ත පෙළපත ආරම්භ කරේ ඝටෝත්කච ගුප්ත කියන එක තමයි මේ ප්‍රභාවතී ගුප්ත කියන්නේ කියන ඉතිහාසඥයෝ ප්‍රකාශ කරලා තියෙන්නේ. කොමනත් එක වැදගත් පළවෙනි පාලකයා තමයි මහා රාජාධිරාජ පළමු චන්ද්‍රගුප්ත. දැන් ඔයාලට පැහැදිලි ඇති මහරජ ශ්‍රීගුප්ත මහරජ ඝටෝත්කච ගුප්ත ඊළඟට ඉන්නවා මහා රාජාදි රාජ. දැන් එතකොට මේ විරුදාවලි දෙකට වැඩි මේ විරුදාවලි වැඩි. අන්නේ අනුව ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා මේ මහරජ ශ්‍රීගුප්තත් මහරජ ඝටෝත්කච ගුප්තත් දෙන්නම කවුරුන්ව රජුන්ට යටත් වෙලා හිටියා කියලා. මේ දෙන්නව කවුරු හරි පාලකයන්ට යටත් වෙලා හිටියා. හැබැයි මහරජාදිරාජ පළමු චන්ද්‍රගුප්ත තමයි ගුප්ත පළමු ස්වාධීන පාලකය කියලා සඳහන් කරනවා. මේ මහරජාදිරාජ චන්ද්‍රගුප්ත ගැන වෙනම අපි ඉගෙන ගන්න ඕනේ. රයිට්. ප්‍රභවය සම්බන්ධව පැහැදිලි ඇති කොහොමද කියන එක. එහෙනම් ඉඩම් මේ ප්‍රභූවරු කියලා කියන සාතවාහන ශුංගලේඛනවල මේකම සඳහන් කරනවා. සරල කතන්දරය මේක මතක තියාගන්න තියෙන්නේ. ගුප්ත ප්‍රභවය ශුංග සහ සාතවාහන ලේඛනවල ගුප්තයන් පිළිබඳව සඳහන් කරන අතර ඔවුන්ගේ එම අභිලේඛන අනුව ඉඩම් මේ ප්‍රභූවරු යනුවෙන් විශ්වාස කරයි. ගුප්ත අභිලේඛන අනුව මෙහි ආරම්භකයා මහරජ ශ්‍රීගුප්ත සහ මහරජ ඝටෝත්කච ගුප්ත යනුවෙන් සඳහන් කරා. හරිද? එහෙම කියලා ඒ ටික ලියන්න. ඔය ටික සරලව මතක තියාගන්න පුළුවන්. රයිට්. ලියාගෙන මම සටහන දෙන්නම්. ලියන්න. ගුප්ත රාජවංශයේ ප්‍රභවය. ගුප්ත ප්‍රභවය කියලා මාතෘකාව ලියන්න. ගුප්ත රාජවංශයේ ප්‍රභවය පිළිබඳ කීමේදී ගුප්ත රාජවංශයේ ප්‍රභවය පිළිබඳ කීමේදී
එහි ප්‍රභවය පිළිබඳව විවිධ මත ඉතිහාසඥයන් සඳහන් කරයි. විවිධ මත ඉතිහාසඥයන් සඳහන් කරයි. කෙසේ වෙතත් ගුප්ත යුගය පිළිබඳව සඳහන් කරන ගුප්ත යුගය පිළිබඳව සඳහන් කරන ගුප්ත අභිලේඛන අනුව මෙම පෙළපතේ ප්‍රභවය පිළිබඳව යම් අදහසක් ඉතිහාසඥයන් ඉදිරිපත් කරයි. ඉතිහාසඥයන් ඉදිරිපත් කරයි. ශුංග සාතවාහන ලේඛනවල ශුංග සාතවාහන ලේඛනවල ගුප්තයන් පිළිබඳව සඳහන් කරන අතර ගුප්තයන් පිළිබඳව සඳහන් කරන අතර එම තොරතුරු අනුව ඔවුන් ඉඩම්හිමි ප්‍රභූවරු පිරිසක් ලෙස සඳහන් කරයි. ඉඩම් මෙහි ප්‍රභූවරු පිරිසක් ලෙස සඳහන් කරයි. අලුචරය යන ගුප්තයේ ආරම්භක පාලකයන් පිළිබඳව ගුප්ත අභිලේඛනවලද පරස්පර මතවාද දක්වයි. මෙහි ආරම්භක පාලකයන් දෙදෙනෙකු පිළිබඳව ආරම්භක පාලකයන් දෙදෙනෙකු පිළිබඳ ගුප්ත අභිලේඛනවල කරුණු දක්වා ඇති අතර ගුප්ත අභිලේඛනවල කරුණු දක්වා ඇති අතර එයන්ව මහා රාජ ශ්‍රී ගුප්ත මහා රාජ ශ්‍රී ගුප්ත මහා රාජ ඝටෝත්කච ගුප්ත මෙම පෙළපත ආරම්භ කළ බව සඳහන් කරයි. මේ අතුරින්
මහරජ ශීගුප්ත මෙම පෙළපත ආරම්භ කළ බව කීමේ මෙම පෙළපත ආරම්භ කළ බව කීමේදී ඉත්සින්නම් චීන ජාතික දේශාටන භික්ෂුව චීන ජාතික දේශාටන භික්ෂුව ඉන්දියාවට වැඩම කරවන අවධියේදී තමන් මෙවලිය වැඩම කරන අවධියේදී එයින් වසර 500කට පෙර එයින් වසර 500කට පෙර සිටි රජෙකු චීන සංචාරක භික්ෂූන්ගේ පහසුවට බුද්ධගයාවේ ඉදිකළ ආරාමයක් දුටු බව දක්ව ආරාමයක් දුටු බව දක්ව මේ සඳහන් කරන සාධක අනුව ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙම ස්ථානය උතුරු බෙංගාලයේ ස්ථානයක් විය හැකි බව උතුරු බෙංගාලයේ ස්ථානයක් විය හැකි බවයි ඒ අනුව ගුප්තයන්ගේ ආරම්භය ගුප්තයන්ගේ ආරම්භය බෙංගාල ප්‍රදේශයේ බව ඒ අනුව ඒ අනුව ඉතිහාසඥයන් මත පල කර ඇත. හරි මත පල කර ඇත. රයිට්. කියන්න අනුචරයව කමන්නේ. ගුප්ත පෙළපතේ ආරම්භකයා ගටෝ කචගුප්ත බව දෙවන චන්ද්‍රගුප්ත රජුගේ දියණියක වූ පසුව වාකාටක පාලිකාව බවට මේ මෙයා වාකාටක පාලිකාව උනේ කොහොමද කියන එක දෙවන චන්ද්‍රගුප්ත රජුගේ කාලේදී ඉගෙන ගන්න පුළුවන් හරිද ඕනිකම් මතකේ තියාගන්න එයා තමයි මෙහෙම කිව්වේ කියලා වාකාටක රජුගේ පාලිකාව බවට පත් වූ ප්‍රභාවතී ගුප්තා විසින් සිය අභිලේඛන දෙකක සඳහන් කර ඇත සිය අභිලේඛන දෙකක සඳහන් කර ඇත මෑත කාලීනව
ප්‍රවාණම් ස්ථානයෙන් ලැබුණු. ප්‍රවාණම් ස්ථානයෙන් ලැබුණු. අභිලේඛනයකද 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 මෙහි ආරම්භකයා ඝටෝත්කච බව සඳහන් කරයි. ඝටෝත්කච බව සඳහන් කරයි. ඒ අනුව ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ පසු කාලයක ගුප්ත පෙළපත පසු කාලයක ගුප්ත පෙළපත පසු කාලයක ගුප්ත පෙළපත පසු කාලයක ගුප්ත පෙළපත මධ්‍ය ඉන්දියාවේ හා මධ්‍ය ඉන්දියාවේ හා ඩෙකෑනේ මූලික කොටගෙන ඩෙකෑනේ මූලික කොටගෙන ඩෙකෑනේ මූලික කොටගෙන බලවත් වීම සිදු වූ අතර සිදු වූ අතර සිදු වූ අතර ඒ අනුව මධ්‍ය ඉන්දියාවේ ගුප්ත ප්‍රභවයට පදනම සකස් කළේ ඝටෝත්කච ගුප්ත බවයි ඝටෝත්කච ගුප්ත බවයි ඔහුට පසුව ඔහු පුත් පළමු චන්ද්‍රගුප්ත රජවන අතර පළමු චන්ද්‍රගුප්ත රජවන අතර ඔහුගේ ලේඛනවල මහා රාජාධිරාජ යන විරුදාවලිය භාවිත කළ බව දක්වයි භාවිත කළ බව දක්වයි පූර්ව පාලකයන් දෙදෙනා පූර්වපාලකයන් දෙදෙනාම මහරජ විරුද්ධව පමණක් භාවිතා කළ නිසා මහරජ විරුද්ධව පමණක් භාවිතා කළ නිසා මහරජ විරුද්ධව පමණක් භාවිතා කළ නිසා ඔවුන් යම් රජෙකුට යටත් පාලකයන් ලෙස යම් රජෙකුට යටත් පාලකයන් ලෙස දක්වන ඉතිහාසඥයන් දක්වන ඉතිහාසඥයන් ගුප්තයේ පළමු ස්වාධීන පාලකයා මහා රාජාධිරාජ පළමුවන චන්ද්‍රගුප්ත බව සඳහන් කරයි පළමුවන චන්ද්‍රගුප්ත බව සඳහන් කරයි පළමුවන චන්ද්‍රගුප්ත රයිට් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඉතිහාසඥයෝ නිශ්චිතව සඳහන් කරනවා ක්‍රිස්තු වර්ෂ 320 හරි ක්‍රිස්තු වර්ෂ 320 පෙබරවාරි 26 26 තමයි මෙයා අභිෂේක ලැබුවේ කියන දැන් අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2024 ක්‍රිස්තුස් 320 පෙබරවාරි 26 දා මේ අභිෂේක ලැබුවේ කියන එක ඉතිහාසඥයන් නිශ්චිතව දිනමකවන් සහිතව සඳහන් කරනවා. ඒ කියන්නේ ආපස්සට කාලය ගන්න කිරීම නිසා සමකාලීන ඉතිහාසය වාර්තා අධ්‍යයනය කිරීමේ මේ පිළිබඳ නියම කියන්නේ. දැන් ඉතිහාසය කියලා කියන්නේ බොහොම විද්‍යාත්මක විෂයක්. හරිද? ඔය මේ නිකන් හිතලු කියන්න බෑ ඉතිහාසයට.
ඉතිහාසය කියලා කියන්නේ විද්‍යාත්මක විෂයක් නිසා ඉතිහාසය කියන සත්‍ය. දැන් මහාවංශය කියන කාරණා අපි කොහොමද කියන්නේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මහාවංශයේ මූලාශ්‍රකිත දේවල් මහාවංශය යන කතාව බොහෝ දුරට සත්‍යද? බොහෝ දුරට. ඒ කියන්නේ 85 පමණ සත්‍ය. අපි කියමු ඉතුරු 100 85යි 90යි 100යි ඒකට ඉතුරු 115 අපි අතාරින්න අසත්‍ය කරනවා කියලා. නමුත් 185 දෙක සත්‍ය. මොකද මහාවංශය කියන දේවල් බොහොම පුරා විද්‍යාත්මකව තහවුරු වෙනවා. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙනම් මේ විදිහට ඉතිහාසයේ විෂය නිකන් මේ ආවට කියාට ගොන්න ගන්න පුළුවන් විෂයක් නෙමෙයි. දැන් මේවා හරියටම නිශ්චිතවම කියන්නේ ඒකල කියන්නේ අභිලේඛන සාක්ෂි ඊට පස්සේ කියලා තියෙන දිගින බබවා මේවත් එක්ක සනාථ කළ කියන ක්‍රිස්තුස් 300 පෙබරවාරි 20 වෙනිදා හරියටම මෙයා අභිෂේකය ලැබුවේ කියලා. මේ දැන් මේ රජුරෝ කොහොමද වැඩගත්තේ? පළමුවන චන්ද්‍රගුප්ත රජුරෝ සම්බන්ධව කියනකොට මෙයා තමයි ඇත්තම කතාව තමයි ප්‍රබල ගුප්ත අධිරාජ්‍යයට පදනම සකස් කළේ. ඒ පදනම සකස් කිරීමේදී මෙයා පාවිච්චි කරා ළමයි විවාහ ප්‍රතිපත්තිය. හරිද? විවාහ ප්‍රතිපත්තිය. දැන් මම පන්තිවලත් ගොඩක් කලාවට කියන එකක් තමයි සමහර ළමයි හිතාගෙන ඉන්නවා අපේ රජකුමාරවරු රජකුමාරියන් වෙන්න පුළුවන් නම් හොඳයි. මොකද හේතුව තමයි එහෙම වුත් එහෙම මේ අපිට බොහොම සැපසේ ජීවත් වෙන්න පුළුවන්. ඔය ඒක ඇත්ත. සැපසේ ජීවත් වීම හැකියාව දෙන දැසි දස්සම් පිළිවෙලාගෙන ජීවත් වීම හැකියාව දෙනවා. හැබැයි Taman කැමති විදිහේ විවාහ ජීවිතයක් ගත කරන්න බෑ. ඒ උදාහරණයක් අපි ගත්තොත් එහෙම ලංකා ඉතිහාසයේ චිත්‍රා කුමරියට තමන් කැමති කෙනෙක් කසාද බඳින්න දුන්නේ. දැන් ඇත්තම චිත්‍රා කුමරිය පොඩි කාලේ ඉඳගෙන ප්‍රේම කරපු කෙනෙක් තමයි එයාගේ මස්සිනා. සුහුරුබඩියා. හරිද? චිත්‍රා කුමරියගේ මස්සිනා තමයි දීගගාමි. දැන් මහාවංශය අපිට කියන විදිහට අපි අපි කියන්නේ මහාවංශ කියන්නේ මහාවංශය හරියට කියනවා. අපි ඉගෙනගෙන තියෙන විදිහට චිත්‍රා කුමරිය සහ දීගගාමිණී කුමරු ඊට කලින් හඳුනන්නේ නැහැ. හැබැයි එහෙම නැහැ. ඒ දෙන්න පොඩි කාලේ කර සෙල්ලම් කරන්නේ නැති. පැහැදිලිද? සිංහල අවුරුද්ද තිබ්බනම් ඒ කාලේ ඒ වගේ උත්සව වලට යන්නේ නැති යන්නේ නැති. හරි, ඒකට හේතුව තමයි බද්දකච්චානා කුමරියගේ සහෝදරයාගේ පුතා තමයි දීඝගාමිනී කියලා කියන්නේ. බද්දකච්චානා කුමරියගේ සහෝදරයාගේ සහෝදරයා තමයි දීඝාමිනී. හරිද? දීඝාමයේගේ පුතා තමයි දීඝගාමිනී. ඒතකොට ඒ දෙන්නගේ නෑකම නෑ නමස්සිනා. හරි, එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් එයාට තමන් කැමති කෙනෙක් සමග ඇසුරක් පවත්වාගෙන හැකියාවක් තියුන්නේ නැහැ. එයා හිර කරලා තියෙනවා. හරි, ඊට පස්සේ ගත්තොත් එහෙනම් ප්‍රභාවතී ගුප්ත ගැන මම කලින් කිව්වා. ප්‍රභාවතී ගුප්ත ප්‍රසාද බංගල දෙන වාකාටක පාලක දෙවන රුද්‍රසේන. වාකාටකේ දෙවන රුද්‍රසේන ප්‍රභාවතී ගුප්තව කසාද බැඳලා ටික කලකින් මැරෙනවා. පැහැදිලිද? වලපය ගොඩ පහෙන් ඉන්නේ උඩ තමයි ප්‍රභාවතී ගුප්තව කසාද බැඳලා. හැබැයි මේ මෑන් මැරෙන්න කලින් බොහොම අමාරුවෙන් හරි ප්‍රභාවතී ගුප්තට පොඩි එකෙක් අල්ලලා දුන්නා. ඒතකොට වාකාටකේ රජු බවට පත් උනේ මේ පොඩි එකා. හැබැයි පොඩි එකාට රජ කරන්න බැරි නිසා රාජ්‍යපාලනය ගෙන ගියේ ප්‍රභාවතී ගුප්තා. ඒ කියන්නේ මම ප්‍රභාවතී ගුප්තා වාකාටකේ රැජින බවට පත් වුණා කියලා එක කාලෙක. එතකොට ප්‍රභාවතී ගුප්තා කුමරියට කසාද බඳින්න බැරි වුණා Taman කියන්නේ. ඉතින් ඒ වගේ දැන් රජවරුන් කුමරියන්ගේ විවාහ සම්බන්ධතා ඒක තීරණය කරන්නේ දේශපාලනය මත. පැහැදිලිද? ඒ නිසා රජවරුන්ගේ දරුවන් මේ තත්ත්වයට කවදාකවත් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙනම් පළවන චන්ද්‍රගුප්ත රජුගේ විවාහ ප්‍රතිපත්තිය සම්බන්ධව කියනකොට මෙන්න මෙයාගේ අතිශය වැදගත් විවාහ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි මෙයා කසාද බඳිනවා ළමයි ලිච්ඡවි වංශික කුමාර දේවි. ලිච්ඡවි වංශික කුමාර දේවි. දැන් ඔන්න ලිච්ඡවි කියන්නේ කවුද? දැන් සෝලස් මහජනපද අපදී ඉගෙන ගන්නකොට මම නිකන් සරලවම ආයේ මතක් කරගෙන වගේ යන්නේ. සොළොස් මහජනපද අවදි ඉගෙන ගන්නකොට අපි කියනවා ක්‍රිස්තු පූර්ව 600 වසරේ ඉන්දියාවේ පැවති ප්‍රබල ඝන සමූහ ආණ්ඩුවක් තමයි ලිච්ඡවි රාජ්‍යය. එතකොට මේ ලිච්ඡවිය නිර්මාණය වෙන්නේ කොහොමද? ලිච්ඡවිය නිර්මාණය වෙන්නේ වජ්ජි ගෝත්‍ර 9කුයි මල්ල ගෝත්‍ර 9කුයි, හරිද? තවත් කුඩා ගෝත්‍ර 9ක් සහ තවත් කුඩා අනු ගෝත්‍ර 9ක් එකතු වෙනවා. ඔක්කොම ගෝත්‍ර 36ක්. ක්‍රිස්තු පූර්ව 600 වසරේ ඉන්දියාවේ තීච්ච ලිච්ඡවි ගණරාජ්‍ය. මං කියන්නේ මේ සොළොස් මහ ජනපද අවදී. සොළොස් මහ ජනපද අවදීදී නිර්මාණය වුණු ලිච්ඡවි ගණරාජ්‍ය ගෝත්‍ර 36ක් තිබ්බා. රජවරු 7707ක්. පැහැදිලිද? ඒකේ වජ්ජි රජවරු ගෝත්‍ර 9කුයි මල්ල ගෝත්‍ර 9කුයි කියලා. ඊනාතරව සොන්සුමාර්ගිරි බග්ගියෝ අල්ලකප්පරට බුලීහු පාවානුවර මල්ලයෝ මිතිලාවේ විජේහයෝ කේසපුත්තේ කාලාමයෝ පිප්පලිවන මෞර්යෝ රාමගාමේ කෝලියෝ අන්න ඒ වගේ තවත් කුඩා ගෝත්‍ර 9ක්. ඊට අමතරව තවත් කුඩා ගෝත්‍ර
නමයක් එකට එකතුලා ඔක්කොම ගෝත්‍ර 36ක් එකට එකතුලා තමයි ලිච්ඡවි රාජ්‍ය නිර්මාණය වුනේ. එතකොට දැන් මේ ලිච්ඡවි වංශී ලි ඒ කිව්ව ලිච්ඡවි නෙමෙයි මේ කියන්නේ. ඉතිහාසඥයෙක් කියන. එතෙන්දි කියනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මනුස්මෘතිය කියන මූලාශ්‍රය. මනුස්මෘතියේ සඳහන් කරනවා මෙන්න මේ ලිච්ඡවීන් ඒගොල්ලෝ පහත් ශාස්ත්‍රීයන් කියන. පහත් ශාස්ත්‍රීය. ඒ ශාස්ත්‍රීයන් ගෙනුත් තියෙනවා ඉහළ ශාස්ත්‍රීය සහ පහළ ශාස්ත්‍රීය. මේගොල්ලෝ පහත් ශාස්ත්‍රීය කියලා කියන්නේ මේ ලිච්ඡවීන්. මේ කුමාරදේවිලා හැම පහත් ශාස්ත්‍රීය කියලා කියන්නේ. ඒ කියන්නේ අර ප්‍රධාන ලිච්ඡවි පෙළපතටයි තිය කියලා කියන්නේ. දැන් මෙහෙමයි මේක හැබැයි දැන් ලිච්ඡවි කියලා ගෝත්‍රයක් තිබුණ නෑ. මේ ලිච්ඡවි කියලා කියන්නේ ගෝත්‍ර රැසක එකතුවක්. ඒතර මේ ලිච්ඡවි කියලා කියන්නේ මෙතන ගෝත්‍ර කරනවා. හරි? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මෙහෙමයි දැන් අර මේ ලිච්ඡවි ගණරාජ්‍ය බලයෙන් ඉන්නවා කවුද? අජාසත්. දැන් ක්‍රිස්තුපූර්ව 600 වසරේදී සොලොස් මහා ජනපදවදීදී ලිච්ඡවි සමූහ ආණ්ඩුවට පහර දුන්නේ අජාසත් රජු. දැන් බෞද්ධ මූලාසනෝ නම් ජෛන මූලාසනෝ සඳහන් කරන්නේ නෑ බෞද්ධ මූලාසනෝ සඳහන් කරන්නේ මේ මණික්පතලක් සම්බන්ධ ආරවුලක් තමයි අජාසත් ලිච්ඡවි ගණරාජ්‍ය ආක්‍රමණය කරන්න හේතු වුනේ කියන එක. හැබැයි බෞද්ධ ජෛන මූලාසනෝ ජෛන මූලාසන මට මතකයි ඇරෙයිද ඒක සඳහන් කරනවා නෑ බිම්බිසාර රජුරෝ පසාද බඳලා හිටියා ලිච්ඡවි වංශික චෙල්ලනා කුමරිය. ඒකෙන් හම්බ වුණා දරුවේ කල්ල වේහල්ල කියලා. ආන්නේ කුමාරයාට බිම්බිසාර රජුරෝ දුන්න 18 පටක මුතුමාලයක් සහ ඇතුන් කිහිප දෙනෙක් සම්බන්ධ සිද්ධිය තමයි ලිච්ඡවි සමග ගැටුමට හේතුනේ කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ලිච්ඡවි සමග ගැටුමට හේතුනේ ඒක කියලා තමයි කියන්නේ. අල්ල වේහල්ල කුමරුට දුන්න 18 පටක මුතුමාලයක් සහ ඇතුන් කීප දෙනෙක් සම්බන්ධ ආරවුල. මණික්පතලක් සම්බන්ධ සිද්ධියක් කියලා සඳහන් කරනවා එක මූලාශ්‍රයක බෞද්ධ මූලාශ්‍රය මට මතක ගැරියද? ජෛන මූලාශ්‍රය වල තමයි සඳහන් කරන්නේ අල්ල වේහල්ලගේ කතාව. හරිද? එතකොට කොහොම හරි දැන් මේ කියන ලිච්ඡවින්ගේ බලය පිටින් අවුරුදු 16ක් යුද්ධ කරා අජාසත් රජුගේ ලිච්ඡවින්ට දීව 16ක් යුද්ධ කළා අවසානයේ ලිච්ඡවි සංගීතිය බලය පිටින්. ගණරාජ්‍ය දේශපාලනේ නැති කළද? සමූහාණ්ඩු කියන එක නැත්තම් නැති කළද? අන් ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා ඒ ලිච්ඡවිය මේ කාලේ ගුප්ත යුගයේ වෙනකොට ඔන්න එනම් බලවත් වුණා කියලා. නමුත් ළමයි ඒ ලිච්ඡවි නෙමෙයි මේ කියන්නේ. ඒ අර ක්‍රිස්තු පූර්ව 600 වසරේ හිටපු ලිච්ඡවි නෙමෙයි. ඒක තමයි මනුස්මෘතිය කියන්නේ මේ කියන ලිච්ඡවි පහත් ශාස්ත්‍රියන් කියන්නේ. පැහැදිලි කියනවා. හැබැයි ශාස්ත්‍රීය පහත් තුන ශාස්ත්‍රීය නෙමෙයි. පැහැදිලිද? පහත් තුන ශාස්ත්‍රීය. හරිද? එතකොට පහත් තුනත් මේක ශාස්ත්‍රීය අංශය. එතකොට චන්ද්‍ර ගුප්තවරු කියලා කියන්නේ. එතකොට අර ඉරමින් ප්‍රභූවරු එනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ වංශ දෙක එකතු වෙනවා. එනම් ගුප්තවරු සහ ලිච්ඡවීන් එකතු වෙනවා මේ විවාහය. කුමාරදේවිය කසාද බැඳ. ලිච්ඡවී වංශික කුමාරදේවිය කසාද බැඳ පළවෙනි චන්ද්‍රගුප්ත. ඒ විවාහයෙන් ප්‍රබල වංශ දෙකක් එකට එකතු වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඉන්දියානු ඉතිහාසය තුළ මෙවැනි ප්‍රබල වංශ දෙකක් එකට එකතු වීම අනිවාර්යෙන් අධිරාජ්‍යයකට පදනම සකස් කරපු අවස්ථාවක්. මේ විවාහය කොච්චර ගුප්තයන්ට වැදගත් වුණාද කියලා කියනවා නම් මේ විවාහය සංකේතවත් කරමින් නිකුත් කරපු කාසි ලැබෙන. දැන් කාසි ගහනවා කියන්නේ. එහෙනම් කාසි දැන් උදාහරණයක් ගැන අපි ගත්තොත් 2009 දී ලංකාවේ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධ ඉවර කරනවා. ඒ යුද්ධ ඉවර කළා ඒ යුද්ධය අවසන් කරාට පස්සේ ඒ වෙනුවෙන් කාසි නිකුත් කරනවා ලංකාව. එතකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. එහෙනම් කාසි නිකුත් කිරීමෙන් පැහැදිලි වෙන්නේ ස්මරණය කළ යුතු දෙයක්. මතක සටහන. පැහැදිලිද? දැන් උඹලා කවදාරි දවසක අනාගතයේ කසල දැන් අපි මගේ ගෙදර දිනන විවාහපත් වුණාට පස්සේ එතකොට අපි කරලා කරන්නේ ඒ ගෙදර ෆොටෝ එකක් එන්නේ මම සහ මගේ බිරිඳ. ඊට පස්සේ දරුවෝ දන්නා මේගොල්ලෝගේ ෆොටෝ එන්නේ. ඒ වගේ නේ. එතකොට අපි ස්මරණය කළ යුතු දේවල් සීගන්නේ සඳහා අන්න ඒ වගේ මතක සටහන් එකතු කරගන්න. මෙන්න මේ රජවරු කරන්නේ එවැනි ස්මරණය කළ යුතු දේවල් වලට කාසි කිව්වා. මේ විවාහය කතරම් වැදගත් විවාහයක්ද කියලා කියනවා නම් මේ විවාහය සංකේතවත් කරමින් කාසි නිකුත් කරනවා. පැහැදිලිද? කාසි නිකුත් කළා දිනවා. ඔය කාසි වල දැන් කාසියක් අපි ගත්තොත් එහෙම මෙහෙම තියෙනවා අභිමුඛය මෙහෙම තියෙනවා ප්‍රතිමුඛය. හරිද? ප්‍රතිමුඛය. අර අපි කියන්නේ අභිමුඛය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සිංහ ලාංඡනේ තියෙන. ශ්‍රී ලංකාවේ අර ජනරජයේ ලාංඡනේ තියෙන. ප්‍රතිමුඛය කියලා කියන්නේ අගය ගහලා තියෙන. හරි? සිංහ පොල්ල කියලාත් අපි කියන්නේ ඒ වගේ. එතකොට මෙන්න මේ කාසියක අභිමුඛයේ මේ අභිමුඛය දක්වලා තියෙන මෙන්න මෙහෙම මෙහෙම ලිච්ඡවි චන්ද්‍රගුප්ත රජු සහ කුමාරදේවිය ඉන්න ඔය විදියට. චන්ද්‍රගුප්ත රජු සහ කුමාරදේවිය ඉන්නවා
අභිමුඛයේ. එතකොට මේක යටින් මෙන්න මෙහෙම ගහලා තිනු ලිච්ඡවියා කියන ලිච්ඡ වියා කිය ගන්න. ඔය සිංහලෙන් නෙමෙයි ගහලා තින්නේ නේද? එතකොට එනම් මෙන්න මෙහෙම ගැහැණු සහ පිරිමිරුවක් තියෙන ඉතිහාසඥ විශ්වාස කරන මේ ඉන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය සහ කුමාරදේවි. යටින් ගහලා තිනු ලිච්ඡවි කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රතිමුඛයේ දිනවා හරිද? ප්‍රතිමුඛයේ දිනවා සිංහයෙක් මත හිමිනා දේවතා. මේක සිංහයෙක්ගේ ඇඟේ හිටගෙන ඉන්න කවුද? දේවතාවියක්. නිකන් මේ කුමාරදේවිය නිකන් සිංහයෙක් ඇඟේ හිටන් ඉන්න දේවතාවියක් දන්නේ නැහැ. සිංහයා විදිහට සංකේතවත් කරන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය කුමාරින් ඇඟේ නේද? හරි, ඉතින් ඔබ තමයි කොහොමත් වෙන්නේ මොන සිංහයා වුණත් ගෑණි ඇඟේ උඩ නැගි. හරිද? එහෙම දන්නේ නැහැ. එතකොට දැන් සිංහයෙක් උඩ නැගි දේවතාවියගේ රූපයක් දක්වලා තියෙනවා. දැන් මේක පැහැදිලි මේ විවාහය සංකේතවත් කරමින් තමයි මේ කාසි නිකුත් කරන්නේ. මොකද ඒක ගහන දේ ලිච්ඡවි කියන. ඉතිහාසඥයෝ ප්‍රකාශ කරන මේ කාසි නිකුත් කරේ එක්කෝ සමුද්‍රගුප්ත තමන්ගේ අම්මගේ තාත්තගේ විවාහය සංකේතවත් කරමින් කාසි නිකුත් කරා, එහෙම නැත්නම් පළමු චන්ද්‍රගුප්ත විසින් තම විවාහය සංකේතවත් කරමින් මෙම කාසි නිකුත් කරා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් මේ විවාහයේ ගුප්තවරුන්ට අතිශය වැදගත් වුණා. සමුද්‍රගුප්තයම සඳහන් කරනවා තමන් ලිච්ඡවිගේ මොනුගුරෙක් කියලා. පැහැදිලිද? හරිද? තමන් ලිච්ඡවින්ගේ මුණුගුරේ කියලා දක්වනවා. එහෙනම් අපිට එකක් විශ්වාස කරන්න හැකි, ඒ තමයි මේ ගුප්තවරු කියලා කියන ළමයි ඉඩම් හිමි ප්‍රභූවරුන් නම් එයාලට මේ ලිච්ඡවි කියලා කියන ශාස්ත්‍රියන් විවාහ කර ගැනීමෙන් තමයි ඇත්තම කතාව තමයි රාජ්‍ය පෙළපතකට උරුමයක් නිර්මාණය වෙන්නේ. අන්න ඒක නිසා ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා මේක විවාහයේ ඒගොල්ලන්ට එච්චර වැදගත් වුණා. මොකද තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා මේ විවාහය වැදගත් වුණා. ශාස්ත්‍රීය පෙළපතක් සමග එකට එකතු වීම. සමුද්‍රගුප්ත තමන් ලිච්ඡවි මුණුපුරෙක් කියලා සඳහන් කිරීමෙන් පැහැදිලි වෙනවා සමුද්‍රගුප්තට පවා මේකේ වැදගත්කම තිබ්බ කියන එක. එහෙනම් මහා රාජාධිරාජ පළමු චන්ද්‍රගුප්ත සම්බන්ධ ওই ටික තමයි අධ්‍යයනය කියන්නේ තියෙන්නේ. රයිට්, ඔයගොල්ලෝ මාතෘකා යන මහා රාජාධිරාජ පළමු චන්ද්‍රගුප්ත කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ළමයි මොනවා හරි යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න ඈ. රයිට්, ලියන්න. මහා රාජාධිරාජ පළමුවන චන්ද්‍රගුප්ත වෙන ගුප්ත ඉතිහාසයේ සවාදීන පළමු පාලකයා මහරාජාධිරාජ පළමුවන චන්ද්‍රගුප්ත විය මූලාශ්‍රගත තොරතුරු අනුව ක්‍රිස්තු වර්ෂ 320 පෙබරවාරි 26 ඔහු අභිෂේක ලැබූ බව ඉතිහාසඥයන් සඳහන් කරයි. හරි, සඳහන් කරයි. ගුප්ත පෙළපතේ බලව්‍යාප්තිය සඳහා ප්‍රධාන වශයෙන් විවාහ ප්‍රතිපත්ති උපයෝගී කරගනිමින්
බලය ව්‍යාප්ත කළ චන්ද්‍රගුප්ත. බලය ව්‍යාප්ත කළ චන්ද්‍රගුප්ත සිදු කළ වැදගත්ම විවාහය වූයේ, සිදු කළ වැදගත්ම විවාහය වූයේ ලිච්ඡවි වංශික, ලිච්ඡවි වංශික කුමාර දේවිය විවාහ කරගෙන, ලිච්ඡ වංශ කුමාර දේවි විවාහ කර ගැනීම, ලිච්ඡ වංශ කුමාර දේවි විවාහ කර ගැනීම. මේ ලිච්ඡවීන් යනු, මේ ලිච්ඡවීන් යනු අජාසත්ත රජු විසින් බලය බිඳ දැමූ, අජාසත්ත රජු විසින් බලය බිඳ දැමූ ලිච්ඡවීන්ද යන්න ගැටලුවක් වන අතර, ලිච්ඡවීන් යන ගැටලුවක් වන අතර මනුස්මෘතිය කෘතියේ, මනුස්මෘතිය කෘතියේ, මනුස්මෘතිය කෘතියේ, මනුස්මෘතිය කෘතියේ පහත් ශාස්ත්‍රීයන් ලෙස, පහත් ශාස්ත්‍රීයන් ලෙස, පහත් ශාස්ත්‍රීයන් ලෙස මේ ලිච්ඡවීන්ව සඳහන් කර ඇත, මේ ලිච්ඡවීන්ව සඳහන් කර ඇත, මේ ලිච්ඡවීන්ව සඳහන් කර ඇත, මේ ලිච්ඡවීන්ව සඳහන් කර ඇත. කෙසේ වුවත්, කෙසේ වුවත් මේ විවාහය, මේ විවාහය ගුප්තයන්ට අතිශය වැදගත් වූ අතර, ගුප්තයන්ට අතිශය වැදගත් වූ අතර ඔවුන්, ඔවුන් එම විවාහය සංකේතවත් කරමින්, එම විවාහය සංකේතවත් කරමින් කාසි නිකුත් කර ඇත, කාසි නිකුත් කර ඇත. එම කාසිවල, එම කාසිවල, එම කාසිවල අභිමුඛයේ, අභිමුඛයේ අභිමුඛයේ ස්ත්‍රී හා පිරිමි රූපයක්, ස්ත්‍රී හා පිරිමි රූපයක් දැක්වෙන අතර, දැක්වෙන අතර ඉතිහාසඥයන්, ඉතිහාසඥයන් විශ්වාස කරනුයේ, විශ්වාස කරනුයේ එය පළමුවන චන්ද්‍රගුප්ත හා, පළමුවන චන්ද්‍රගුප්ත හා කුමාර දේවියගේ රුව බවයි, කුමාර දේවියගේ රුව බවයි අභිමුඛයේ පහළින්, අභිමුඛයේ පහළින් ලිච්ඡවි යනුවෙන්, ලිච්ඡවි යනුවෙන් මුද්‍රණය කොට ඇත, මුද්‍රණය කොට ඇත, මුද්‍රණය කොට ඇත. ප්‍රතිමුඛයේ, ප්‍රතිමුඛයේ සිංහයකු පිට නැගී, කෘතිය එන්නේ මනුස්මෘතිය. හොඳේ ළමයි කාලේ දෙන මාළවිකාග්නි මිත්‍රද මනුස්මෘතියද කියලා, මනුස්මෘතිය කෘතිය. ඔව් හරි, ඒක හදාගන්න මාළවිකාග්නි මිත්‍ර නෙමෙයි මනුස්මෘතිය කියලා. මොකද අන්තිමට ලිව්වේ ප්‍රතිමුඛයේ සිංහේ කුපිට නැගී දේවතාවියක් දක්වා ඇති අතර, දේවතාවියක් දක්වා ඇති අතර, දේවතාවියක් දක්වා ඇති අතර
මෙම විවාහය ප්‍රභූ පන්තියක් වූ ගුප්තයන්ගේ දේශපාලන ආධිපත්‍ය තහවුරු කිරීමක් බව ඉතිහාසඥයන් සඳහන් කරයි. සමුද්‍රගුප්ත අධිරාජ්‍යා තමන් ලිච්ඡවින්ගේ මුණුපුරෙකු ලෙස දැක්වීමෙන් මෙම විවාහය කෙතරම් වැදගත් වීද යන්න පැහැදිලි වේ. මම හිතනවා නම් ඔයගොල්ලන්ට මේ අර කියලා දුන්න කොටස් ටික තේරෙන්නේ නැති කියලා ඉවරලා. ඒ අදම සම්බන්ධ වෙච්ච ළමයිනුත් ඉන්නවා නම් බන්තිට සමානලාට මේ එකපාරම නිකන් හොල්මන් වගේ තියනවත් දන්නේ නැහැ. මොකද දැන් පුරුදු වෙච්ච ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා උගන්වන රටාවෙන් ගොඩක් දාට වෙනස් වෙනකොට සමාන අවස්ථාවකදී ඇත්තම කතාව නම් අපිට ටිකක් අර ඒක ටික කවුල් වගේ යන්න පුළුවන්. හරි. සමානලාට වේගය වැඩි වගේ එහෙම එහෙම දැනෙන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව ඒක කියලා කියන්නේ මේ කියන කාරණා වෙන සරල කතන්දර ටිකක්. එමයි අපි සටහන් වලට අතර ඒක අපි තේරුම් ගන්න ඕන අපි ඉගෙන ගත්ත දේ. දැන් අද සමාජලාට ඉගෙන ගත්ත කොටස් ටික හොඳට මතක ඇති. ප්‍රභවය සම්බන්ධව කිව්වා. එතකොට ඔන්න අපර මතක තියාගන්න ඉච්චි නාම දුව ගැන. ඊට අමතරව තව තියෙනවා රේවා අභිලේඛනය ගැන. ප්‍රභාවතී ගුප්තා ගැන මතක තියාගන්න. එතකොට ශී ගුප්ත, දටවොත් කටවුත්ත. ඔන්න වගේ ටිකක් මතක තියාගන්න තියෙනවා. මහරාජාධිරාජ පළමුවන චන්ද්‍රගුප්ත. ක්‍රිස්තු වර්ෂ 320 පෙබ්‍රවාරි 26 යා අභිෂේක ලැබුවා. ඔය මතක තියාගන්න පුළුවන්. පැහැදිලි ඔබලගේ සරලට මතක තියාගන්න. ඇත්තම මම නේ මතක තියාගන්න ඕගොල්ලෝ මේ මතක තියාගන්න ඕන. මොකද හේතුව තව ටික දවසකින් එක්සෑම් එකට යන්නේ ඕගොල්ලෝ නිසා. හරිද? උසස් පෙළ කියලා කියන්නේ ඇත්තම කතාව තමයි විෂය කරුණු වලට තමයි ලකුණු හම්. දැන් ළමයි ගොඩක් කියලා ආවට හිතාගෙන ඉන්නවා සරල කාරණා වලින් කරපස්සේ කියලා ලකුණු ගන්න. ඒක වර්ධින්න එක හේතුව විභාගය. හරිද? අපි අනිවාර්යෙන් කරුණු ගොනු කිරීම කරන්න ඕන හරියට අදාළ කරුණු ටික ලියන්න. ඒ කරුණු ටික ලියුවොත් එහෙම අපිට අනිවාර්යෙන් ලකුණු සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තම කතාව ගුරුවරුන්ට කරන්න බෑ. ගුරුවරුන්ට කරන්න පුළුවන් එකම දේ මඟ පෙන්වීම පමණයි. පාඩම් කරන එක සහ මතක තබා ගැනීම දරුවන් කළ යුතුයි. දැන් ළමයි හිතන සමහර වෙලාවලට මේ ආපු එකකටම වැඩි එහෙම ලියන්න බෑ කියන්නේ. මේක තරඟ විභාගයක් ළමයි. උඹලගේ ටාගට් එක තියෙනවා නම් 100 එකක් ගන්න ඇත්තම කතාව තමයි උඹලා සරල කරුණු කියලා නිකන් ඉඳපල්ලා. උඹලගේ ටාගට් එකක් තියෙනවා නම් ඒ එකක් ගන්න. හරිද? දැන් ජීවිතේ දෙන විවිධාකාරව අභියෝග. ඒතර ඒ එකක් ගන්න. එතකොට ඒ විෂය කරුණු ගැඹුරු විෂය කරුණු ලියන්න. හරි? ඒක නිසා දැන් මේසදී සිකුරාදට තියෙන ලංකා ඉතිහාසයේ පන්ති ඒකට සම්බන්ධ වෙන. ඒකෙදී අපි සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම දේවානම්පියතිස්ස සිට මාගම පිළිපද දක්වා. ඒක සම්පූර්ණ වශයෙන් පාඩම් මේ වගේ කරන්නේ නැහැ. ඒකෙදී අපි කරන්නේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන හැටි ඒක පුරුදු කරන්නේ. හරි? ඒ විදිහට ඉස්සරහට දිගට යනවා. එතකොට ඉන්දියන් හිස්ටරි අනිවාර්යෙන් සඳහන් පන්තියකට යනවා. සිටියන් වලට වෙනම අතිරේක ක්ලාස් එකක් ගන්නවා. ඊට අතිරේකව ඔන්ලයින් සිකුරාදට රිවිෂන් එකක් කරනවා. මේ ක්ලාස් එක දැන්ට මෙහෙම පටන් ගත්තら පහු වෙනකොට ටිකක් කවත් දවස් බේරසනින් පටන් අරන් රෑ 12 එක වගේ වෙනකන් ඇදෙයි. හරිද? ඉතින් ඒක නිසා පුළුවන් තරම් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. මොකද තව මාස 5ක් තියෙන ජීවිත තීරණාත්මක කඩේම. ඉතින් ඒකින්ද මේවා ඉක්මන් ඉවර කරගන්න පුළුවන් වෙන මට්ටමට හොඳයි. මොකද හෙමින් වැඩ කරන්න කාලයක් නැහැ. ඇත්තටම වේගෙන් වැඩ ටික් කරගෙන යනවා. මේ හැම කරගෙන ගියොත් එහෙම තමයි ඔයාලට ගොඩ යන්න පුළුවන් වෙන එක්සෑම්. හරිද? එකක් මේ මට ගොඩක් සතුටුයි. ඒක තමයි අර ඔයගොල්ලෝ මට පේන්නේ නැහැ. ඒක නිසා මම ඔය උගන්නගෙන යනවා. ඒතර මට වේගෙන් උගන්නගෙන යනවා. මොකද මම ඔයගොල්ලෝ මේ මූණු බල බල උගන්නන්න ගියානම් සමහරවිට මට මෙච්චර ස්පීඩ් උගන්නන්න බෑ. ඒක නිසා
මොනවාරි ගැටලුවක් තියෙනවා ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ මම අහන්න අනිවාර්යෙන් විෂය සම්බන්ධ වූ වෙන යම් දෙයක් කාරණා සම්බන්ධව එහෙම ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න හරි chat box එකට දාලා හිටියනම් මම දැක්කට පස්සේ මම උත්තර දෙන්න මොකද මම බොහොම අමාරුයි පන්ති ගන්න මේ පොඩි ෆෝන් එකකුත් තියාගෙන හරිද එහෙම කරගෙන යන්නේ දැන්ට මහා ලොකු තාක්ෂණයක් නැහැ මේ මම පන්ති පටන් ගත්ත පළවෙනි දෙවෙනි වගේ අවස්ථාව ඔන්ලයින් අර පහුගිය කාල සීමා කරා නමුත් ඒක හරියට නැති නිසා මම නැති නමුත් මට ඒක ආයි කරන්න ඕනේ කියලා ඒක නිසා ඒ ටික හරියට කරගන්න රයිට් මාතෘකාවට යන්න මේක ඇත්තම කතා අපිට මේක පාලනේ දෙන ඕන ගුප්ත දිරාජ්‍ය එහෙම නැත්නම් ගත්තොත් සමුද්‍රගුප්ත ආලත්තදී ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම සමුද්‍රගුප්ත ඔව් හරි ශිලාලිප් සමුද්‍රගුප්ත මේ ඔව් සමුද්‍රගුප්ත දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ඉන්දියානු ඉතිහාසයේ කුල අතිශය වැදගත් වෙන පළවෙනි පාලකෙක් තමයි සමුද්‍රගුප්ත කියන්නේ ගුප්ත පෙළපති. හරිද? ගුප්ත පෙළපති වැදගත් පළවෙනි පාලකයා තමයි සමුද්‍රගුප්ත. මේ සමුද්‍රගුප්ත රජු සම්බන්ධව කියනකොට මෙයා ගැන අධ්‍යයනය කරන්න තියෙන ප්‍රධානතම මූලාශ්‍රයක් තමයි අලහබාද ප්‍රශස්තිය. අලහබාද ප්‍රශස්තිය. දැන් අපි කියමු මෙන්න මේක නැති වුණා කියලා. මේ අලහබාද ප්‍රශස්තිය කියලා කියන්නේ හරිසෙන් කියන රාජසභා කවියෙක්. දැන් මෙතනම තියෙනවා ප්‍රශස්තියක් කියන. ප්‍රශස්තියක් කියන එකෙන් පැහැදිලි මොකද්ද? ප්‍රශස්තියක් කියලා කියන්නේ පැහැදිලිවම මේ ಗುಣකතනයක්. හරිද? එතකොට මේ හරිසෙන් තමයි අලහබාද ප්‍රශස්තිය කොටන්නේ. මේ අලහබාද අභිලේඛනේ අයිති වෙන්නේ අශෝකට. ඒ කියන්නේ දැන් අශෝක රජුගෝ ඔන්නෝම අලහබාදවල මෙහෙම අභිලේඛනයක් කොටලා තිබුණා. දැන් මේ අභිලේඛනේ මෙන්න මේ පැත්තේ තියෙන්නේ අශෝක ගැන. හරිසෙන් කරපු වැඩේ මේකේ එහා පැත්තේ. ඒ කියන්නේ ප්‍රතිමුඛයේ මේකේ එහා පැත්තේ සමුද්‍රගුප්ත ගැන ගැටුවා. ඒක හරිනේ. දැන් මේක කනුව තියෙනවනේ මේ පැත්තේ අශෝක ගැන ලියලා තියෙනවා. මේ පැත්තේ ලියව කවුරු ගැනද? සමුද්‍රගුප්ත ගැන. හරිසෙන්. එතකොට දැන් කර්මයටවත් මේ අලහපාත් ප්‍රශස්තිය හම්බ නොවුනනම් මේක නැති වුණා නම් එහෙම කිසිම අවස්ථාවකදී අපට සමුද්‍රගුප්ත පිළිබඳව අධ්‍යයනය කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණා නම් එහෙම ඉන්දියානු ඉතිහාසය තුළ සමුද්‍රගුප්ත එන්නේ කොහොමද දන්නවද? එහෙනම් ඉන්දියානු ඉතිහාසෙ ඉන්නේ දෙවන චන්ද්‍රගුප්ත රජුට පසුව රාජ්‍යත්වයට පත් වූ පාලකයා සමුද්‍රගුප්ත වන අතර ඔහු පිළිබඳව මහා විස්තරයක් ඉතිහාස කෘතියක සඳහන් නොකරන. හැබැයි හරිසෙන් විසින් ලියපු මෙන්න මේ අලහබාද ප්‍රශස්තිය අනුව පැහැදිලි වුණා ඒ තමයි ගුප්ත ඉතිහාසයේ ඉතිපු ශ්‍රේෂ්ඨතම පාලකෙක් තමයි සමුද්‍රගුප්ත කියලා කියන්නේ ප්‍රබල ගුප්ත පෙළපතට අදිදානම් දාපු කෙනා තමයි මේ සමුද්‍රගුප්ත කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේ සමුද්‍රගුප්ත සම්බන්ධව කියනකොට සමුද්‍රගුප්ත රජුගේ දේශපාලනික කාර්ය සංසිද්ධිය සහ සංස්කෘතික කාර්ය සංසිද්ධිය තමයි අපි ඇත්තටම මේ පාඩමේදී අධ්‍යයනය කරන්නේ. හරිද? එතෙන්දී අධ්‍යයනය කරන සමුද්‍රගුප්ත රජුගේ දේශපාලන කාර්ය සංසිද්ධිය සහ සංස්කෘතික කාර්ය සංසිද්ධිය. දැන් එතකොට ඔන්න අපි අධ්‍යයනය කරන සමුද්‍රගුප්ත රාජ්‍යයේ දේශපාලනික කාර්ය සංසිද්ධිය. ඉස්සෙල්ලා දැන් මේක ගැන අධ්‍යයනය කරන්න කලින් අපි ඉස්සර බලනවා සමුද්‍රගුප්ත රාජ්‍යත්වයට පත් වුණේ කොහොමද කියන එක. හරි රයිට්. ඒක මම කියලා දෙන්නම් චුට්ටක් ලියා ගන්න. කියන ගුප්ත අධිරාජ්‍යයේ සමුද්‍රගුප්ත කියලා මාතෘකාවල ලියලා ගුප්ත අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පාලකයා ඌයේ සමුද්‍රගුප්ත රජු සමුද්‍රගුප්ත රජු සමුද්‍රගුප්ත රජය ඔහු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඔහු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අලහබාද් ප්‍රශස්තිය අතිශය වැදගත් අතිශය වැදගත් අතිශය වැදගත් එම අලහබාද් ප්‍රශස්තිය අශෝක අධිරාජ්‍යයාගේ අලහබාද්
අලහබාද අභිලේඛනයෙන් ප්‍රතිමුඛයේ කොටා තිබූ ප්‍රශස්තියකි ප්‍රතිමුඛයේ කොටා තිබූ ප්‍රශස්තිය යම් හේයකින් අලහබාද් ප්‍රශස්තිය නොපැවතියේ නම් සමුද්‍රගුප්තයන් ඉතිහාසය තුළ කෙටි සටහනක් පමණක් ඇති පාලකයෙකු වනු නිසැක. කෙසේ වුවත් මේ අලහබාද් ප්‍රශස්තිය ඇසුරින් මේ අලහබාද් ප්‍රශස්තිය ඇසුරින් සමුද්‍රගුප්ත රජුගේ දේශපාලන සංස්කෘත කාර්ය පෙළ ගැස්විය හැක. එතකොට දැන් මේ අලහබාද් ප්‍රශස්තිය දෙන සමුද්‍රගුප්ත රාජ්‍යත්‍රපත් උනේ කොහොමද කියන්නේ? මෙන්න මෙතනදී සමුද්‍රගුප්ත රාජ්‍යත්‍රපත් වීම පිළිබඳව කීමේදී මේ අලහබාද් ප්‍රශස්ති කතුවරයා සඳහන් කරනවා මේ සමුද්‍රගුප්ත රජුගේ තාත්තන් ළමයි මේ කවුද? පළමුවන චන්ද්‍රගුප්ත රජු සහ එතකොට එයාගේ බිසවුනේ කවුද? ලිච්ඡවංශී කුමාරදේවි. එතන මේ චන්ද්‍රගුප්ත සහ කුමාරදේවියගේ දරුවා තමයි සමුද්‍රගුප්ත. අලහබාද් ප්‍රශස්තිය සඳහන් කරනවා මේ චන්ද්‍රගුප්ත රජුරුව සමුද්‍රගුප්තව ඊළඟ ගුප්ත රජුරුව විදියට, ඒ කියන්නේ තමාට පසුව තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස සමුද්‍රගුප්ත තෝරා ගත්තාය කියලා රාජසභාවේ නිවේදනය කරා. ඒ කියන්නේ රාජසභාව රැස් කළේලා රාජසභාවේ නිවේදනය කරාලු චන්ද්‍රගුප්ත රජතුමා මගෙන් පසුව රාජ්‍යත්‍රපත්‍රය මගේ පුත්‍රයා වූ සමුද්‍රගුප්තයයි. ඒතර හරිසෙන් කියන මෙන්න මේ අවස්ථාවේදී මේක ලස්සන කතන්දරයක්. හරිසෙන් කියනවා සමකුලිකයන් මුහුණු ඇකිලී ගිය බව. සමකුලිකයන්ගේ මුහුණු ඇකිලී ගිය බවත්, හරිද? ඊළඟට කියනවා රාජසභිකයන් ප්‍රීතියෙන් අත්පොළ සමුදුන් බවත් දක්වනවා. චන්ද්‍රගුප්ත විසින් තමන්ගේ අනුප්‍රාප්තිකයා, හරිද, අනුප්‍රාප්තිකයා විදියට සමුද්‍රගුප්තව නම් කිරීමත් එක්ක සමකුලිකයන්ගේ මුහුණු ඇකිලී ගිය බවත් රාජසමිකයන් උද්දාමයෙන් ප්‍රීතියට පත්ව අත්කුඩි ගැසූ බව සඳහන්. දැන් එතකොට කවුද සමකුලිකයෝ කියන්නේ? සමුද්‍රගුප්ත සමග සිටින සමකුලිකයන් කියන්නේ රජ කට්ටිය, කුලිකයෝ සමාන කුලි කුලවතු. සමකුලිකයන් කියන්නේ එන මේ කුමාරව, හරිද? මේ ඉන්නේ කුමාරව. එතකොට මෙතන රාජසභිකයෝ. එතකොට සභිකයෝ කියලා කියන්නේ රාජසභාවේ හිටපු පිරිස්, සේවකයන්, ඇමතිවරු, ඒගොල්ලෝ. අන්න ඒගොල්ලෝ. අන්න එවුන් අක්කුඩි ගෙහුවලු සමකුලිකයන්ගේ මුණු ඇකිල්ලා ගියා. ඒ කියන්නේ නිකන් අර දැන් උදාහරණයක් ඇට අපි ගත්තොත් එහෙම ගෙදරට චොකලට් එකක් ගෙනල්ලා
තාත්තා දැන් දෙන්න හදන කට්ටිය. දැන් වැඩිමල් කෙනා ඔයාලා නම් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන රයිට් මට තමයි චොකලට් එක හම්බෙන්නේ. හැබැයි තාත්තා බාලමේ කාට දෙන්නේ නැතුව මැදේ කාට දුන්නත් එහෙම නිකන් ඕගොල්ලෝගේ මූණ ඇකිලිලා යනවනේ. අන්න එහෙම ගත්තාම එතනදී වුණා කියන්නේ. චන්ද්‍රගුප්ත විසින් සමුද්‍රගුප්තව අනුප්‍රාප්තික විදියට නම් කිරීමත් එක්ක සමකුලිකයන්ගේ මූණ ඇකිලිලා ගියලු රාජසභිකය උද්දාමෙන් අත්පොලසන්නේ නැත්තම්. එතකොට මේ සමකුලිකයෝ කියන කෙනා ඇත්තම රජපෞලේ කුමාරවරු. ඇයි එහෙනම් රජපෞලේ කුමාරවරු සමුද්‍රගුප්ත රාජ්‍යත්වයට පත් වෙනකොට එහෙනම් රජපෞලේ කුමාරවරුන්ගේ විරෝධතාවයක් ඇවිල්ලා තියෙනවා. ඇමතිවරු අත්කොලසන් යව්වට සමකුලිකයන්ගේ මූණ ඇකිලීගේ බව කියමින් පැහැදිලි වෙනවා. සමුද්‍රගුප්ත රාජ්‍යත්වයට පත් වෙන සමකාලීන වෙනකොට ඇත්තම කතාව තමයි ඔහු රාජ්‍යත්වයට පත් වෙනකොට රජපෞලේ කුමාරවරු අකමැති වෙලා තියෙනවා. එතකොට මේක සනාථ කරන සාක්ෂි තියෙනවාද? ඔව් තියෙනවා. ඒ කියන්නේ සමුද්‍රගුප්ත රජතුමා මේ සමුද්‍රගුප්ත රජුරෝ උතුරු ඉන්දියාවේ පාලනය කරනකොට සමකාලීනව ළමයි කාජගුප්ත කියලා කෙනෙක් නිකුත් කරපු කාසි වගේයක් තමයි. අපි ගත්තත් එහෙම දැන් අපි ගත්තොත් සමුද්‍රගුප්ත රාජ්‍ය කරන්නේ අපි කියමු ක්‍රිස්තු වර්ෂ 360 කියලා ඉවරලා. මේ 360ම කාජ කියලා කෙනෙක් නිකුත් කරපු කාසි වගේයක් තමයි. කාජගුප්ත කියලා ඒකේ කාසි වල තියෙන. මේ පුරා විද්‍යාත්මකව තහවුරු වෙන එකක්. සමුද්‍රගුප්ත රජුගේ සමකාලීනව කාජගුප්ත නම්මයික නිකුත් කළ කාසි වර්ගයක් ඉන්දියාවේ හම්බ වෙනවා. එතකොට එහෙනම් එකක් පැහැදිලි ඒ තමයි සමුද්‍රගුප්ත රජතුමා රාජ්‍ය පාලකයා විදිහට කටයුතු කරනකොට කාජගුප්ත නම්මයික වෙනත් ස්ථානයක රජ කරලා තියෙනවා. අන්නේම තමයි ඉතිහාසඥයෝ මතයක් පළ කරනවා මේ කවුද අලහබාද ප්‍රශස්තිය හරිසෙන් කියන අන්දමට සමුද්‍රගුප්ත රාජ්‍යත්වයට පත් වෙනකොට තවත් රාජ්‍යත්වයේ බලාපොරොත්තු වෙන කුමාරවරු හිටියා. මේ කාජ කියලා කියන්නේ සමුද්‍රගුප්තගේ වැඩිමහල් සහෝදරයා. එයාත් රාජ්‍යත්වයේ බලාපොරොත්තු වෙන හිටියා. නමුත් රජතුමා විසින් පළවන චන්ද්‍රගුප්ත විසින් තමන්ගේ ඊළඟ පුත්‍රයාව රාජ්‍යත්වයට තෝරාපත් කර ගැනීමත් එක්ක මේ කාජලා සමුද්‍රගුප්තට විරෝධීව වැඩ කරා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් අවසානයේදී මේ සියලු අභියෝග මර්ධනය කරගෙන සමුද්‍රගුප්ත රාජ්‍යත්වයට පත් වුණා කියන එක තමයි කියන්නේ. හැබැයි තව මතයක් ඉදිරිපත් කරනවා. එහෙනම් පළවෙනි මතවාදී පැහැදිලි මේ කියපු කතන්දරෙත් එක්ක කාජි කියලා කෙනෙක් නිකුත් කරපු කාසියම වීමේ සමුද්‍රගුප්ත සමකාලීනව කාජි ගුප්ත නම්මයිකු ඉන්දියාවේ රජ කරා කියන එකෙන් පැහැදිලි වීමෙන් කාජි කියන තැනත්තා සහ සමුද්‍රගුප්ත රාජ්‍යත්ව වෙනුවෙන් ගැටුම් ඇති වුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. මේ මතවාදයට පරිබාහිරව තවත් මතවාදයක් ඉදිරිපත් කරන ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා නෑ මේ කාජි යනුවෙන් හඳුන්වන්නේ සමුද්‍රගුප්තම තමයි. සමුද්‍රගුප්ත රාජ්‍යත්වපත් වීමේ පූර්වයෙකුගේ නම කාජි කියන්නේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම ලංකාවේ සමහර රජවරු පාවිච්චි කරපු නම් නෙමෙයි ඒගොල්ලන්ට අම්මලා තාත්තලා දාලා තියෙන්නේ. මොන උදාහරණයකට මම එකක් කියන්නම්. ඕගොල්ලෝ අහලා ඇති ළමයි මේ පළවන විජයබාහු. පළවන විජයබාහු රාජ්‍යත්වපත් වීමේ පූර්වයේ පළවන විජයබාහු රජුරු ඉපදෙනකොට යාගේ අම්මයි තාත්තයාට දාපු නම තමයි කිත්ති කුමරු. හැබැයි කිත්ති කුමරු රාජ්‍යත්වපත් වෙන පළවන විජයබාහු නම. එහෙනම් පළවන විජයබාහු ගැන අභිෂේක නාමය. අන්න ඉතිහාසඥයෝ ප්‍රකාශ කරනවා මේ තියෙන්නේ ඔහුගේ පැහැදිලිද මුල් නම සමුද්‍රගුප්ත යන ඔහුගේ අභිෂේක නාමය විය හැකියි කියලා. එහෙම කියන්නේ. ඔහුගේ මුල් නම කාජිගුප්ත සමුද්‍රගුප්ත කියන්නේ ආගේ අභිෂේක නාමය කියලා තමයි කියන්නේ. ඒතකොට ඔන්න සඳහන් කරනවා එහෙනම් සමුද්‍රගුප්ත යනු කාජිගුප්තරම ගියු තවත් නමකි කියලා තමයි කියන්නේ. එතකොට දැන් එහෙනම් මතවාද දෙකක් තියෙනවා. එක්ක සමුද්‍රගුප්තත් එක්ක කාජිගුප්ත කියලා කෙනෙක් සමකාලීනව රජ කරලා තියෙනවා. සමුද්‍රගුප්ත මගධයේ රජ කරනකොට කාජිගුප්ත වෙනත් ස්ථානයක රජ කරලා තියෙනවා. කාජිගුප්ත නුතුර කාසිත් ලැබෙන. ඉතිහාසඥ ප්‍රකාශ කරන සමහර ඉතිහාසඥ ප්‍රකාශ කරනවා නෑ කාජිගුප්ත යනු සමුද්‍රගුප්ත නෝ කියව තවනවා. ඒ කියන්නේ රාජ්‍යත්වපත් වීමට පූර්වයේ සමුද්‍රගුප්ත වෙනම කාජිගුප්ත කියලා තමයි කියන්නේ. ඒ විදිහට සඳහන් කරනවා. එහෙනම් කොහොම වුණත් මේ මතවාදෙත් එක්ක පැහැදිලි අර අලහබාද ප්‍රශස්තිය කියන සමකුලිකයන්ගේ මූණ ඇකිලී ගියා කියන එක කියන කෙනුයි හරිද? තවත් සමකාලීනව කාජිගුප්ත කියලා කෙනෙක් හිටියා කියන කෙනු පැහැදිලි වෙනවා යම් දේශපාලනික අභියෝගයක් සමුද්‍රගුප්තට රාජ්‍යත්වපත් වීමේදී එල්ල වුණා කියන එක. පැහැදිලි කියනවා මම හිතන මොනවාක්ද ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ ඈ. මම ආනේ අහන්නෙත් නෑ මම හිතන ඕගොල්ලෝ මේක තේරුණා ඇති කියලා. හරිද? රයිට්. මොකද ප්‍රශ්නයක් නැතුව ඇති කියලා හිතනවා. එහෙම ළමයි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා එක්ක ඕගොල්ලෝ උදේට දාන්න. එහෙම නැත්නම් මගේ අනිත් WhatsApp නම්බර් එක මම දාලා තිබ්බ 0.7045 47909 මේ WhatsApp අංකයට මොකක් හරි
තරුණ ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. හරිද? එතකොට එහෙනම් මේ කාරණේ පැහැදිලි ඇති කියලා විශ්වාස කරන මං මොනවා හරි ගැටලු තියෙනවා නම් එහෙම අහන්න. රයිට්. ලියාගන්නකෝ. ලියන්න. සමුද්‍රගුප්ත රජු රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ කීමේදී සමුද්‍රගුප්ත රජු රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ කීමේදී රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ කීමේදී පත්වීම පිළිබඳ කීමේදී අලහබාද් ප්‍රශස්තියේ මේ පිළිබඳව දක්වන මතවාදය විවාදෝත්පන්න මතවාදයක් වේ. විවාදෝත්පන්න මතවාදයක් වේ. විවාදෝත්පන්න මතවාදයක් වේ. එයට අනුව සමුද්‍රගුප්ත රාජ්‍ය පාලකයා බව මෙමලේන සමුද්‍රගුප්ත අනුප්‍රාප්තික පාලකයා බව කියලා යනවා. අනුප්‍රාප්තික රාජ්‍ය පාලකයා බව අනුප්‍රාප්තික රාජ්‍ය පාලකයා බව පළමු චන්ද්‍රගුප්ත රජු ප්‍රකාශ කළේ පළමු චන්ද්‍රගුප්ත රජු ප්‍රකාශ කළේ රාජසභාව රැස් කළ බව රැස් කිරීමෙන් අනතුරුව බව රාජසභාව රැස් කිරීමෙන් අනතුරුව බව ඒ අවස්ථාවේ සමකුලිකයන්ගේ මුහුණු ඇකිලී ගිය බව රාජසභිකයන් උද්දාමයෙන් ප්‍රීති ഘോഷා කළ බවක් දක්වයි. උද්දාමයෙන් ප්‍රීති ഘോഷා කළ බවක් දක්වයි. ඒ අනුව සමුද්‍රගුප්ත රජු රාජ්‍යත්වයට පත්වීමේදී ඔහුට යම් අභියෝගයකට මුහුණ පෑමට සිදු වූ බව පැහැදිලි. ඒ අනුව ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ ඒ අනුව ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ රජපෞලේම කුමාරවරුන්ගේ විරෝධතාවයකට මුහුණ දීමට
සමුද්‍රගුප්තට සිදු වූ බවයි. සමුද්‍රගුප්තට සිදු වූ බවයි. මුහුණ දීමන සමුද්‍රගුප්තට සිදු වූ බවයි. කෙසේ වෙතත් කෙසේ වෙතත් ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ අලහබාද ප්‍රශස්තියේ සඳහන් කරන අලහබාද ප්‍රශස්තියේ සඳහන් කරන පරිදි සමුද්‍රගුප්ත රජු රජකල සමකාලයේ කාජගුප්ත නම් අයෙකු නිකුත් කළ කාසි හමුවීම තුළ කාජගුප්ත නම් අයෙකු නිකුත් කළ කාසි හමුවීම තුළ සමුද්‍රගුප්ත රජ කරනා විටම සමුද්‍රගුප්ත රජ කරනා විටම ගුප්ත අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශයක ගුප්ත අධිරාජ්‍යයේ වෙනත් ප්‍රදේශයක කාජ නම් අයෙකු රජ කළ බවයි. රජ කළ බවයි. කාජ නම් අයෙකු රජ කළ බවයි. ඒ අනුව ඔහු සමුද්‍රගුප්තගේ වැඩිමහල් සහෝදරයා විය හැකි බව. ඒ අනුව ඔහු සමුද්‍රගුප්තගේ වැඩිමහල් සහෝදරයා විය හැකි බව ඉතිහාසඥයන්ගේ මතය විය. ඉතිහාසඥයන්ගේ මතය විය. මේ අභියෝග මර්ධනය කොට සමුද්‍රගුප්ත රාජ්‍යයට පත් වූ බව ඉතිහාසඥයන් සඳහන් කරන අතර මේ මතවාදය බැහැර කරන ඇතැම් ඉතිහාසඥයන් මේ මතවාදය බැහැර කරන ඇතැම් ඉතිහාසඥයන් කාජ යනු සමුද්‍රගුප්තම හැඳින්වූ නාමයක් බව සඳහන් කරයි. සමුද්‍රගුප්තම හැඳින්වූ නාමයක් බව සඳහන් කරයි. කාජ යනු සමුද්‍රගුප්තම හැඳින්වූ නාමයක් බව සඳහන් කරයි. ඒ අනුව රාජ්‍යත්වයට පත්වීමට පූර්වයේ කාජයනුවෙන් හැඳින් වූ සමුද්‍රගුප්ත සමුද්‍රගුප්ත යන අභිෂේක නාමයෙන් රජ වූ බව සමුද්‍රගුප්ත යන අභිෂේක නාමයෙන් රජ වූ බව ඉතිහාසඥයන් සඳහන් කරන අතර නිශ්චිත නිගමනයකට ඒමට තරමක් අපහසු වී ඇත. නිශ්චිත නිගමනයකට ඒමට තරමක් අපහසු වී ඇත. නිශ්චිත නිගමනයකට ඒමට තරමක් අපහසු වී ඇත. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම සමුද්‍රගුප්ත අධිරාජ්‍ය රාජ්‍යපති පිළිබඳ ඕවගේ මතවාදයක් තමයි තියෙන්නේ. සමුද්‍රගුප්තගේ දික්විජය ව්‍යාපාරය ගැන කියනකොට ප්‍රධාන වශයෙන් අපට වැදගත් වෙනවා ඔහුගේ දික්විජය අපි කොටස් කීපයකට බෙදගත්. උතුරු ඉන්දියාවේ පාලකයන් යටත් කිරීම. ඊට පස්සේ තියෙනවා අටවික රාජ්‍ය ජය ගැනීම.
ඊළඟට තියෙනවා ළමයි දේශ සීමාබද්ධ රාජ්‍ය. හරිද? දේශ සීමාබද්ධ රාජ්‍ය. ඊට අතිරේකව තියෙනවා ප්‍රධාන වශයෙන් දක්ෂිණාපත දික්විජය. හරි? පත දික්විජය. ඔන්න විදිහට තියෙනවා. උතුරු ඉන්දියාවේ පාලක නමයක් කරත් කරනවා. අටවික රාජ්‍යය ගැන දේශ සීමාබද්ධ රාජ්‍ය සහ දක්ෂිණාපත දික්විජය. ඔය විදිහට සඳහන් කරනවා. එතකොට සමුද්‍ර උත්තරී රාජ්‍යයේ අතිශය වැදගත් ප්‍රථම දික්විජය තමයි උතුරු ඉන්දියාවේ පාලකයන් නම දෙනෙක් කරත් තියෙන්නේ. හරිද? උතුරු ඉන්දියාවේ පාලක නමය කරත් තියෙන්නේ. ඒනු සඳහන් කරනවා මෙන්න මේ උසු අච්චුත රුද්‍රදේව මතිල. හරි? අච්චුත රුද්‍රදේව මතිල නාගදත්ත නාගසේන ගණපති නාග චන්ද්‍රවර්මන්. හරි? බාලවර්මන් නන්දි නහුය. අච්චුත රුද්‍රදේව මතිල නාගදත්ත නාගසේන ගණපති නාග චන්ද්‍රවර්මන් බාලවර්මන් නන්දි. හරිද? ඒ අතරින් මෙන්න මේ දෙන්න නාගදත්ත සහ අච්චුත. නාගදත්ත සහ අච්චුත මේගොල්ලෝ මේ දෙන්නා නාගවරු කියලා කියන්නේ. මෙන්න මේ දෙන්නා නාගයන් කියලා කියන්නේ. මේගොල්ලෝ නාග. හරිද? නාගවරු. නාගවරු. නිශ්චිතව සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන් සඳහන් කරනවා මේගොල්ලෝ විදිසා සහ මතුරාවල පාලකයන් කියලා කියන්නේ. මේ දෙන්නා අච්චුත සහ නාගදත්ත මේ දෙන්නා විදිසා රාජ්‍යයේ සහ මදුරා මතුරා මතුරාවේ පාලකයන්. මතුරාවනේ. මතුරාවල පාලකයෝ කියලා තමයි කියන්නේ මේ දෙන්න. අච්චුත නාගදත්ත. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තව සඳහන් කරනවා මේ අච්චුත නාගදත්ත නාගසේන. ඕරයිට්. නාගදත්තයි නෑ සෝරි නාගදත්ත සහ නාගසේන මෙන්න මේ දෙන්න. අච්චුත නෙමෙයි නාගදත්ත සහ නාගසේන මෙන්න මේ දෙන්න. නාගදත්ත සහ නාගසේන මෙන්න මේගොල්ලෝ නාගපාලකයන් කියන ප්‍රධාන වශයෙන් සඳහන් කරන මේ දෙන්න විදිසා සහ මතුරාවල පාලකයන්. මතුරාවේ පාලකයන් විදිසා සහ මතුරාවේ. ඒතර කියන මෙන්න මේ අච්චුත. හරිද? අච්චුත මෙයා පාලනය කරා කියලා කියන්නේ ළමයි මේ අච්චුත කියන කෙනා පාලනය කරා කියලා කියන අභිච්ඡත්ත. 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 ඊරස මෙන්න මේ දේට චන්ද්‍රවර්මන්. මේ වර්මන් කියලා කියන්නේ මෙයා බෙංගාල කෙනෙක් කියලා කියන්නේ. බෙංගාල. ඔය වර්මන් කියන විරුදේ ඇත්තම වර්මන් කියන කොටස පාවිච්චි කරන්නේ බෙංගාල. හරි? බෙංගාල. අනික් කට්ටිය රුද්‍රදේව මතිල ගණපති නාග බාලවර්මනුත් මේ මෙයත් බෙංගාලය. වර්මන් නම් අනිවාර්යයෙන් කියලින් බෙංගාල. බෙංගාල නන්දි මෙන්න මේකට පාලනය කළ ප්‍රදේශ පිළිබඳව නිශ්චිත මතවාදයක් නැහැ. ඒතර මෙයාලව ඍජුවම යටත් කරා කියලා තමයි කියන්නේ. ඒක සමුද්‍රගුප්ත අධිරාජ්‍ය සමහර කට්ටියව යටත් කරගන්න ඒගොල්ලෝ යටත් කරගත්තට එක දිගටම ඒගොල්ලොම යටත් කරගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ යටත් කරගත්තා ternary. පැහැදිලිද? හැබැයි මෙයාලව ඍජුවම යටත් කරා කියලා කියන්නේ ඒ කියන්නේ මේගොල්ලෝ පරාජයට පත් කළා මේගොල්ලෝ සිංහාසන අයින් කළා දැන්. එහෙම කියලා තමයි කියන්නේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපි කියන මෙන්න මේ රාජ්‍ය පාලක නමුදෙනෙක් යටත් කරගත්තා. මේ වෙනම ලියන කටපාඩම් කරගන්න යනවා අච්චුත රුද්‍රදේව මතිල නාගදත්ත නාගසේන ගණපති නාග චන්ද්‍රවර්මන් බාලවර්මන් නන්දි. හරිද? දැන් මේ කාලේ මේ බලය පිරිහෙමින් පැවති නාගයන් කියලා කියන්නේ මේ ගණපති නාග. පැහැදිලිද? මෙදින නාගදත්ත නාගසේන ගණපති නාග මේ මේගොල්ලෝ නාග පාලකයෝ. නාගවංශිකයෝ ඉන්දියාවේ ඉඳලා ආන්නේ නාගවංශිකයන්. කුවේර නාගා කියලා කියන්නේ නාගවංශිකයෙක් කියලා නේ කියන්නේ. එතකොට එකක් පැහැදිලි ඒ තමයි ඇතැම් නාගවරු ගුප්තවරුන්ට විරුද්ධව. පැහැදිලි. ඇතැම් නාගවංශිකයන් ගුප්තවරුන්ට විරුද්ධ වෙලා තියෙනවා. කුවේර නාගා ලිච්ඡවංශ කුමාර මේ වගේ කුවේර නාගා පසු කාලිනක සත් ඒක වැරදුනවාද?
මේ ඇතැම් නාගවරු නාගවරු නෙමෙයි ඒක පස්සේ කාලේ ඒක මෙතනට අදාළ කරගන්න බෑ. ඒක නාගරත්න නාගසේන ගන්න. නාගවංශිකයෝ මේ කාලේ බලවත් වෙලා හිටපු නිසා කියන්නේ ඇත්තම කතාව තමයි මෞර්යයන්ගෙන් පස්සේ තමයි නාගයෝ බලවත් වෙන්නේ. හරිද? නාගවංශිකයෝ. එතකොට මෙන්න මේ නාගවරුන්ව යුද්ධ කරලා යටත් කරගත්ත සමුදුරු උතුරු ඉන්දියාවේ බලවත් වූ නාගයන්. ඊට අමතරව මේ අච්චුත අභිච්ඡත් දෙපාලක රුද්‍රදේව මතුලී ඒකව දන්නේ නැහැ කොහෙද කියලා. ගණපති නාග නන්දි මේගොල්ලෝ හරියට කොහෙද කියලා දන්නේ. නමුත් අනිත් කට්ටිය ඔන්න ඔය ප්‍රදේශවල පාලනය කරා බෙංගාලයේ දිවිසාව මතුරාව අභිච්ඡත්‍රේ මේගොල්ලෝ පාලනය කරාගෙන ඉඳලා විශ්වාස කරන්නේ. රයිට්. චුට්ටක් ලියා ගන්න. ලියන්න. සමුද්‍රගුප්ත අධිරාජ්‍යා ගේ සමුද්‍රගුප්ත අධිරාජ්‍යාගේ ඕ රෙකෝඩින් එක දෙනවා ළමයි හොඳයි. සමුද්‍රගුප්ත අධිරාජ්‍යාගේ දික්විජය ප්‍රතිපත්තිය පිළිබඳ කීමේදී නිදිමතයි ළමයින්ට මම දන්න උදාහරණ දික්විජය ප්‍රතිපත්තිය පිළිබඳ කීමේදී දික්විජය ප්‍රතිපත්තිය පිළිබඳ කීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ උතුරු ඉන්දියානු පාලකයන් නම දෙනෙකු යටත් කිරීමයි. උතුරු ඉන්දියානු පාලකයන් නම දෙනෙකු යටත් කිරීමයි. ඒ අනුව එකට එක ලියා ගන්න. අච්චුත රුද්‍රදේව අච්චුත රුද්‍රදේව මතිල නාගදත්ත නාගසේන ගණපති නාග චන්ද්‍රවර්මන් බාලවර්මන් නන්දි නන්දින් ලෙස පාලකයන් නමයක් යටත් කළ බව දක්වයි. මේ අතරින් අච්චුත යනු අභිච්ඡත්‍රයේ පාලකයා ලෙස දක්වන අතර අභිච්ඡත්‍රයේ පාලකයා වන අතර නාගදත්ත සහ නාගසේන යනු නාගදත්ත සහ නාගසේන යනු විතිසාහ මතුරාවේ පාලකයා වී මතුරාවේ පාලකයා වී චන්ද්‍රවර්මන් හා බාලවර්මන් යන බෙංගාල පාලකයන් බව බෙංගාල පාලකයන් බව ඉතිහාසඥයන් දක්වන අතර අනෙක් පිරිස්
කවර ප්‍රදේශයක සිට රාජ්‍ය පාලනය කරේද යන්නේ ගැටලු සහගත වේ. කෙසේ වෙත? ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ කෙසේ වෙත ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ ඔවුන් ඉහත දැක් වූ රාජ්‍යයන් ඉහත දැක් වූ රාජ්‍යයන් අතර රජ කළ බවයි රජ කළ බවයි සමුද්‍රගුප්ත අධිරාජ්‍යයා ඍජුවම ඍජුවම උතුරු ඉන්දියානු පාලකයන් තම යටතට ගත් බව සඳහන් තම යටතට ගත් බව සඳහන් කර තම යටතට ගත් බව සඳහන් කර ළමයි මෙතන ඉන්නවා නම් හදිසියේ පන්තියට හරි සම්බන්ධ නොවී ඔන්ලයින් සම්බන්ධ වෙන්න කැමති කට්ටිය එළ මට අර මම කලින් දැම්ම ෆෝන් නම්බර් එක ඒ නම්බර් එකට මේ WhatsApp නම්බර් එක WhatsApp කරන්න. ඊට පස්සේ ඉන්දියන් ඉතිහාස ක්ලාස් එක තියෙන ලංක ඉතිහාසයේ පේපර් ක්ලාස් එක තියෙන මේ සති සිකුරාදාට ඒකට සම්බන්ධ වෙන්න ඒවා මුල් සති කීපෙම නොමිලේ යන්නේ එක දිගටම සම්බන්ධ වෙන්න ළමයින්ගේ කැමැත්තක් තියෙනවා නම් ඔයාලා මුදල් ගෙවීමක් කරලා සම්බන්ධ වීමක් වෙන්න එක දිගටම එක්සෑම් එක ඉවර වෙනකම් මම එතකොට අද මේ කොටස මෙතනින් නවත්තනවා. ලබන සතිය ආයේ අපි සඳර ඉතින් කොටස් ටික සාකච්ඡා කරමු. මේකේ ඔයාලට මේක රෙකෝඩින් එක ගන්න පුළුවන්. මම රෙකෝඩින් එක YouTube වල දානවා. එහෙම නැත්නම් Google Drive එකට දානවා. හරි ඔයාලට ඒක දෙන්නම්. ඒක උපුනා ගත්තේ මම ඉන්නේ ඉල්ල ගන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ ඉතින් ටික සාකච්ඡා කරමු. උතුම් ඉන්දියාවෙන් එහාට යාගේ දිග්විජය කොහොමද සිද්ධ වෙන්නේ කියන මම හිතනවා මේක කරපු කොටස පැහැදිලි ඇති කියලා. නැහැ මෝඩව සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.